ආයිබෝවන් තෙරුවන් සරණයි රාවන් ඇස්ට්‍රොලොජි සමග ඒකාත්මික වෙලා ඉන්න දෙස් විදෙස් මගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබ තමුන්නාන්සේලාට ජයෙන් ජයම වේවා ඉතින් 2021 වර්ෂයේ සෑහෙන දුරට අපි ඇවිල්ලා මාස 9ක් පහු කරලා ඇවිල්ලා දසවන මාසය ඔක්තෝබර් මාසය අභිමුව අපි සිටින්නේ ඔබගේ ජීවිතයේ 2021 තරම් අභියෝග වලට මුහුණ පාපු කාලයක් මං හිතන්නේ නැතු ඇති දෙස්සිදෙස් සියලුම මගේ ආදරණීය ජනතාව ප්‍රේක්ෂක ඔබ තමුන්නාන්සේලා ගඟක් උනත් බාධක මැදින් ගලනකොට එහි චමත්කාරය ලස්සන දෙගුණ තෙගුණ වෙනවා ජීවිතයකට උනත් කරදර බාධක අභියෝග එන තරමටම ඒ ජීවිතය ලස්සන වෙනවා එහෙමනම් සිත ශක්තිමත් කරගෙන හැම දෙයක්ම අපිට එන ග්‍රහ අපල වේවා ඒ වගේම අපි මෙලවදී අපි මේ ජීවිතයේදී අපි මුහුණ දෙන සියලුම අභියෝග කරදර බාධක මොනවා වුණත් මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් බලලා ඒ වගේම මධ්‍යස්ත මානසිකත්වයෙන් බලලා ධනාත්මක චින්තනයෙන් හිතලා ග්‍රහ අපල වලට වැඩිය ග්‍රහ බලපෑම් වලට වැඩිය නවග්‍රහ දිව්‍ය රාජයන් වහන්සේලාගේ මේ ග්‍රහ දෝෂ වලට වැඩිය අපේ මේ මනස අපි මෙලව උප්පත්තිය ලබලා තියෙන්නේ බොහොම අතපය හතර ඇතුව බොහොම ලස්සන්ට පිළිවෙලට උප්පත්තිය ලැබුණා අපි මෙලවට බිහි වෙන්නේ මොනවත් නැති අය විදියට නමුත් අපි මැරෙන්න හොඳ නෑ මොනවත් නොකරපු කෙනෙක් හැටියට අපි දුප්පතෙක් විදියට උපදින්න පුළුවන් නමුත් දුප්පතෙක් විදියට මැරෙන්න හොඳ නෑ ඒ තරමටම අපේ මනස ශක්තිමත් කරගන්න ඕන අපේ මනස හැම වෙලාවම මට පුළුවන් මම මේ දේ කරනවා කියන මානසිකත්වයෙන් අපි වැඩ කරන්න ඕන ඕනම ග්‍රහ අපලකදී අපි මානසිකව ශක්තිමත් වෙන්න ඕන අපි මේ හැම දෙයක්ම බුද්ධියෙන් අනුගත වෙලා කටයුතු කරන්න ඕන එහෙමනම් මෙහෙම මං ජීවිතේට ඔබගේ ජීවිතේට අවවාදයක් එකතු කරන ගමන්ම අභියෝගාත්මක 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසේ ඒ මහා ජ්‍යොතිෂ කතිකාව ඔක්තෝබර් මාසය තුල ඔබගේ ජීවිතයට බලපාන්නා වූ ඒ ග්‍රහ බලපෑම ගැන මම ඒ විවරණය ඒ විස්තරය ඉදිරිපත් කරන්නට යන්නේ එහෙමනම් අපි විමසා බලමු ඔක්තෝබර් මාසය 2021 ඔක්තෝබර් මාසය මේෂ ලග්නයේ ඉඳලා මීන ලග්නයේ ඔබට ආදරණීය දෙස් විදෙස් සියලුම දෙනාට කොහොමද බලපාන්නේ ඒ විස්තරය ඇතුළත ඔබගේ සමාජ ආර්ථික සංස්කෘතික වටපිටාව ඔබට බලපාන්නේ කොහොමද මේ භූමිකාවේ ඔබගේ චරිතය කොතනද තියෙන්නේ කියලා අපි විමසා බලමු ඉතින් ආදරණීය ඔබ තමුන්නාන්සේලාට මතක් කරන්න ඕනේ තවමත් මගේ ज्योतिष කටයුතු කරන්නේ ऑनलाइन තාක්ෂණේ හරහා ඉතින් ඔබට ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරවා ගන්න පුළුවන් මට කියලා ඉතින් ඒකට ඔබට මනාසේ ඉවසීමක් තියෙන්න ඕනේ ඇත්තටම කියනවා නම් ඒකට හේතුවක් තියෙනවා දවසකට එන දුරකතන ඇමතුම් ප්‍රමාණය ඒ තරම්ම වැඩි එතකොට ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි මම ගත කරන්නේ ඉතින් ඔබට මේ ආවට ගියාට මේ දේවල් කියන්න බෑ ඉතින් ඒ නිසා ඔබට ඊටාම ඉවසීමෙන් යුක්තව මේ ඔබගේ වාරය එනකල් ඉන්ට වෙනවා ඉතින් ඔබට බොහෝ වෙලාවට දවසක් දෙකක් ඇතුළත ඔබගේ ජ්‍යොතිෂ කටයුතු කරවා ගන්නට පුළුවන් ඔබ මේ තිරේ දැක්වෙන 0.7251996 කියන Viber WhatsApp ජාලයට සම්බන්ධ වෙන්න ඔබගේ ගැටලුව WhatsApp
දුරකථනයට යොමු කරනවා නම් බොහොම හොඳයි. ඒකෙදී ඒ පණිවිඩ ජාලයේ මගින් ඔබට පිළිතුරු සපයනවා. එතකොට මම ඔබට කාලය ලබා දීම කරලා දෙනවා. ඉතින් ඒ නිසා නැවත වාරයක් මතක් කරන්නේ කොළඹ ප්‍රදේශයේ තිබුණු මගේ කාර්යාලයේ දැනට මම තාවකාලිකව වසා දමලා තියෙන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. ඉතින් අධික ජනතාවක් ඒ කාර්යාල පරිසරයට පැමිණෙනවා. ඉතින් මං ආවම ඒක එක ගැටලුවක් වෙනවා. ඉතින් සෞඛ්‍ය නීති රීති වලට යටත් වෙලා දැන් තාක්ෂණික අන්තර්ජාල තාක්ෂණයෙන් ඔන්ලයින් ක්‍රමයට ඔබගේ ඒ සියලුම කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව සියලුම සෞඛ්‍ය විධිවිධාන යටතේ ඔබගේ වාස්තු විද්‍යා කටයුතු, භූමි පරීක්ෂා කටයුතු කරගන්නට පුළුවන්. ඉතින් 1998දී මගේ ජ්‍යොතිෂ සේවය පටන් ගත්තේ රාවන් ජ්‍යොතිෂ සේවය. දැන්ට අවුරුදු 21ක කාලයක වගේ ඉඳලා 23ක කාලයක වගේ ඉඳලා ඒ කටයුතු කරනවා. ඉතින් YouTube නාලිකාවේ මගේ රාවන් ඇස්ට්‍රොලොජි නාලිකාව පටන් අරගෙන සෑහෙන කාලයක් වෙනවා. ඉතින් රාවන් ඇස්ට්‍රොලොජි කියන්නේ මේ නාලිකාවේ හිමිකාරත්වය තනිකරම මගේ අතේ තියෙන්නේ, මට තියෙන්නේ. මේ වෙන රාවන් කියලා කියපුවම මේ මම නාමකරණය අනුව මගේ නමට ගැලපෙන විදියට මම මේ නම දාගෙන තියෙන ඉතින් ඒ නිසා මේ වෙනත් අය සම්බන්ධ කරගෙන මේ 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 රාවන් කියලා කියන්නේ මේ වෙනත් අය සම්බන්ධ වෙනවා මේ නාලිකාව හරහා. ඒ නිසා වසන්ත රාජකරුණ රාවන් ඇස්ට්‍රොලොජි එහෙම නැත්නම් Google සෙවුම් යන්ත්‍රේ Google ටූල් බාර් එකේ වසන්ත රාජකරුණ ඇස්ට්‍රොලොජි කියලා මේ හොයපුවාමත් YouTube නාලිකාවේ වසන්ත රාජකරුණ ඇස්ට්‍රොලොජි හෝ රාවන් ඇස්ට්‍රොලොජි කියලා හොයපුවාම මගේ සියලු තොරතුරු ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ වැඩ කටයුතු මේ ආකාරයට තමයි කරන්නේ. ඒ සම්බන්ධ සුළු මතක් කිරීමක් ඔබ තමුන්නාන්සේලාට කරේ. ඉතින් නැවත වාරයක් මතක් කරන්නේ වසන්ත මහත්තයා මේ වෙලාවේ බොහෝම කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. ඇත්තටම කියනවා නම් උදේ අවදි වුණාම ශරීර සුවතාවලට උදේ යනවා. ඊට පස්සේ 9 ඉඳලා වැඩ පටන් ගන්නවා. ඒ අතරතුර මට ඇත්තටම උදේ කෑම බොහෝ වෙලාවට මග හැරෙනවා ඔබගේ දුරකථන ඇමතුම් සහ මං ඒ අපොයින්ට්මන්ට් තියෙන නිසා. ඒ නිසා මේ ඔබ ටිකක් ඉවසලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ ගැන මොනවා හරි මගේ අතින් යම් කිසි මේ කටයුතු කරලා දීමේදී යම් අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධව මම ඔබගෙන් ආදරයෙන් සමාව ඉල්ලා සිටිනවා. එහෙනම් අපි අද අපේ ප්‍රධාන ජ්‍යොතිෂ කතිකාවට යම්. මේෂ ලග්නය ග්‍රහලව සෙන්පතිතුමා කුජ ග්‍රහතුමාගේ ඒ උතුම් ලග්නය ජීවිතේට වීරත්වය, නොපසුබට වීරය, ඒ වගේම ශක්තිය, බලපරාක්‍රමය, තේජස සහ ඍජු තීරණ, කෙලින් වැඩ කිරීම සහ අවංක නීතිගරුක සහ ඇත්තටම මනා පෞර්ෂයෙන් යුතු ඒ උතුම් ලග්නය. ඒ වගේම මතුමතු වීරයන්, ඒ වගේම ප්‍රතාපවත් මහා වීර පුරුෂයන්, ඒ වගේම අනාගත නායකයන් බිහිවන ඒ උතුම් ලග්නය මේෂ ලග්නය කුජ ග්‍රහතුමාගේ දිවා බල රාශිය මේෂ ලග්නය. මේෂ ලග්නය ඔබට ඔක්තෝබර් මාසය 2021 ඔක්තෝබර් මාසය කොයි වගේද අපි විමසා බලමු. මෙන්න මේ වගේ ග්‍රහ සිත්තමක් තමයි තියෙන්නේ. දෙවන භවයේ රාහු ග්‍රහතුමා, හතරවන භවයේ ග්‍රහලෝ මෞතුමිය චන්ද්‍රයා, රවි කුජ යෝගය ඔබගේ ලග්නාධිපති පස්වැන්නාධිපතියත් සමග, හයවන භවයේ බුධ ග්‍රහතුමා හත්වැන්නේ සිකුරුයි කේතුයි, අටවන භවයේ දසවැන්නේ ගුරු ශනි යෝගයක් පිහිටලා තියෙනවා.
इतिंग मेवागे ग्रह सितमक ऑक्टोबर मासे पालवेनिदा मेविदियट पिहिटला तियेद्दी ओबगे जीविते ऑक्टोबर मासे बबलनवा कियन्ने मेन्न मे आकारेट अपि विमसा बलमु प्रथमेम गृह जीविते कोई वगेद कियला गृह जीविते तुल वेनदाट वेडिय ओबगे विशाल वेनसा कैपी पेनस वेनसा पेनु करनवा पहुगिय काल वकवानुवे तिब्ब विशेषम अगो जूली अगोस्तु सेप्टेंबर मास वल ओबट तिब्ब निकं कलबलकारी गतिय टिका केंतियन गतिय ए वगेम यम किसी विद्यकिं ओबगे अर यम किसी विद्यकिं ओबगे ओबट तिब्ब मे मानसिक पीडनकारी तत्य क्रमानुकूलो पहवेनवा एक ही लक्यान्ने ओबगे पौल परिसरे विशेषम ओब गोडनगन मे तत्य मे उतुम तत्य ओब ओबट पदवी तानांतर निलतल लबेन मे उतुम तत्य एकेने पौल तुलिम ओब गरु गौरव बहुमानेट ओब पात्र वेनवा एक ही लक्यान्ने ओबट पौले अय निसी सलकीम ए वगेम निसी तन ओबगे जीवितेट पुद देनवा ए आय ओबट बोहोम गरु सरु एतुव सलकने हिंदा ओब वेनदाट वेडिय सित प्रीति मत्व तबा गन्नवा कियला कियंट पुलुवा मे अतर तुर ओब दीर्घ गमनक मे काले सलसुम करनवा ओब मे काले दी तमंट पहुगिय काले अहिमी वेच्च यम किसी देयक संबंधव वेनदाट वेडिय उनांदुवें कटयुतु करनवा मेकत तीर्णात्मक देयक ए वगेम तमई ओब विशेषितम देयक तियेनवा गृह जीवितय तुल ओब अतहेरला दापु वेड करनवा वगेम ओबगे भार्याव स्वामिया सह दरुवन संबंधव वेनदाट वेडिय उनांदुवें ए वगेम मनावु सोया बेलीमेन वेड कटयुतु करनवा कियला कियन्न पुलुवन मे तुल ओब इताम सार्थक पुद्गले बावट पत्वेन ओबगे गृह जीवितय तुल क्रमानुकूलव गोडनगेनवा इतिन मे वेलावे ओबगे वेडिहिटी पार्श्वें ए वगेम ओबगे यम किसी विद्यकिन ओबगे ओबट लबेंड तियन देवल मे काले दि लबेनवा विशेषम ओबट बाधक मेद्दे ओबट विसंदगंड बेरिव तिबुदु यम यम गेटलुकारी तत्वयन ए कियन्ने मे देपल संबंधव गेटलु ए वगेम ओबट मे अयगे तिब्ब यम बाधक मे ओबट वेडिहिटियन तिब्ब मे बाधक करदर तत्व ओबगे ऐतला गिहिल्ला ओब इताम निदहस मानसिकत्वयक एक मे देवल विसंदगन्नवा इतिन बोहोम होंदई कियला तमई गृह जीवितय पैत्तेन कियन्ट तियेन्ने इतिन आर्थिक पैत्त कथा करनकोट आर्थिक पैत्त ऑक्टोबर मासय तुल ऐतटम किनोन मुल दिन पहलव ऐतुलत ओब ओबगे टार्गेट्स ओबगे टार्गेट एकने इलाक जाय गन्नवा आर्थिक पैत्त वेलहेलंदाम नैवत वारयक ओबगे क्रमानुकूलव दियुनु वेनवा ए वगेम ओबट ओब करंट हितन देवल वलट यम किसी विद्यकिन ओब तुलिं लबेन ए धैर्य शक्तिय निसा ओबट नैवत वारयक गोडनगेन्न पुलुवन कियला कियन्न पुलुवन ए वगेम तमई विदेश गमन विशेषयेन्म मे वेलावे ओबट बलापोरुत्तु सहगतव ओबट तियेनवा विशेषयेन्म ओब बलापोरुत्तु उनानं ओबगे विदेश गमन ए वगेम ओब रटकट यन्न ओय अध्यापनेट वेन्न पुलुवन एहेम नैत्तं ओबगे मुदल हंब कर गैनीमट ओब आदायम तत्व दियुनु कर गैनीमट ओब ऐत्तटम कियेनवा नं
විදේශ ගත වෙන්න හිටියානම් ඔබගේ ඒ විදේශ ගමන් බොහොම සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන්. විදේශ ගමන් ඔබට සාර්ථක වෙනවා. ඒ වගේම විදේශ රැකියා කරන මේෂ ලග්නයේ ආදරණීය ඔබට සුබම සුබ අනාගතයක් උදා වෙනවා කියලා කියනවා. ඔබ මං කලින් කිව්වා ඔබට මේ ඔක්තෝබර් මාසයේ මේ සැප්තැම්බර් මාසෙ වෙච්ච ග්‍රහමාරුවක් තියෙනවා. විශේෂිත ග්‍රහමාරු මේ බුධ ග්‍රහමාරුවත් එක්ක උන මේ යම් කිසි පෙරලිකාර තත්ත්වය මේ හය වෙන්නට තිබ්බත් හොඳයි හත් වෙන්නට ආපු එකින් ටග්ගාලා ඔබගේ ජීවිතේ වෙනස් වෙන ක්ෂණයකින් ඉතින් මං ඒ වෙලාවේ කිව්වා වගේ ඔබට නැවත වාරයක් ඔබගේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් විදේශ රැකියා කරන විශේෂයෙන්ම ඔබගේ ජීවිතේ යහපත් කරගැනීමේ ඒ උතුම් අභිලාෂය සාක්ෂාත් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ඔබට ගැටලුවක් නැහැ. ඇත්ත වශයෙන්ම ඔබගේ ජීවිතේ එළිය වැටෙන්නේ ආලෝකමත් වෙන්නේ තාම ජයග්‍රහයි ලීලාවෙන්. ඒ නිසා ඔබට මොනවද නැවත වෙන්න ඕනි? ඉතින් වෙන්න දෙයක් නැහැ. ඔබ දැන් අත්දැකීම් එක්ක ඔබගේ පාර කපාගෙන ඉවරයි. ඉතින් නැහත වාරයක් කියන්නේ අලුත් බලාපොරොත්තු අලුත් දේවල් අලුත් විදියට හිතන්ට අලුත් ජීවිතයක හොඳ පෙරනිමිති දකින්ට 2022ටම ආලෝකයක් උදා කරගන්නට මේ ඔක්තෝබර් මාසය ඔබට සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ආදරණීය ඔබට මම තවත් එක කාරණාවක් කියන්නම්. මේ මාසේ මැද වෙනකොට ඔබ නැව තවත් තවදුරටත් බොහොම down to earth පොළවේ පය ගහලා ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ වට ඇත්තටම කියනවා නම් පරිවාර සම්පත්තිය සිවිල් බලය කියන එක ඔබව හොයාගෙන එනවා. ඒ නිසා ඔබගේ ජීවිතයට ඔක්තෝබර් මාසය බොහොම හොඳයි වාසනාවන්තයි කියලා කියන්න පුළුවන්. ඉගෙනීම ලබන දුවදරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. මම අර ඉස්සල්ලා කිව්වා වගේ විදේශගත වෙන්න පුළුවන් ඉගෙනීම වෙනුවෙන් ඔබට ඒ තිබ්බ සීමා බන්ධන ඒ කියන්නේ යම්කිසි ඒ කටයුතු වලට තිබ්බ ඒ බාධාවන් ඔබගෙන් දුර වෙලා ගිහිල්ලා ඔබට වාසනාව ලැබෙනවා විදේශගත වෙන්න විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වලින් ඒ දුවදරුවන්ට ධාරණ ශක්තියට හොඳයි ඉදිරියේදී ලබන අවුරුද්දේදී විභාග වලට මූණ දෙන්න ඒ ආදරණීය මේෂ ලග්නයේ දුවදරුවන්ට බොහොමත්ම හොඳයි කියලා කියන්න පුළුවන්. වෘෂභ ලග්නය ඔක්තෝබර් මාසයේ ආදරණීය වෘෂභ ලග්නයේ ඔබට කොයි වගේද? මෙන්න මේ ආකාරයට තමයි ඔබට ග්‍රහ සිත්තම යෙදිලා තියෙන්නේ ඔක්තෝබර් මාසයට. රාහු ග්‍රහතුමා ලග්න භාවයේ තුන්වන භාවයේ චන්ද්‍රයා රවි කුජ යෝගයක් තිනවා. පස්වන භාවයේ බුධ ග්‍රහතුමා හයවැන්න පස්වන්නත් අතර පොඩි ගෝචර වීමක් සිද්ධ වෙනවා. සිකුරුයි කේතුයි ඒ ග්‍රහතුමන්ලා හත්වන භාවයේ සංචරණය වෙද්දී නමවන භාවයේ ගුරු ශනි යෝගයේ යෙදිලා තියෙනවා. ඉතින් අපි විමසා බලමු ඔබගේ ගෘහ ජීවිතය කොයි වගේද කියලා. බිම කාලය ඔබ ගෘහ ජීවිතය තුළ බොහොම ප්‍රීතිමත්ව සිටිනවා කියලා කියන්න ඕනි. විශේෂයෙන්ම ඔබගේ ජීවිතය වෙනදාට වැඩිය ඔබ කටයුතු කරන විදිය ඔබගේ ජීවිතයේ ඔබ හැසිරෙන ආකාරය ඔබගේ ජීවිතයේ ඔබ කල්පනා කරන විදිය ඇවතුම් පැවතුම් බොහොම වෙනස් වූ තත්ත්වයක පිහිටලා තියෙනවා. ඒ නිසා මේ කාලය ඔබට ඔක්තෝබර් මාසය තුළ ඔබ ඉතාම සාමකාමී ජීවන පෙවතක් ගත කරනවා. මමත් මේක සාමකාමීව තමයි කියන්නේ ඔබට. ඉතින් ඇත්තටම හදවත පිරිසිදුව තිබෙන ඔබ ඇයි මං කියන්නේ එහෙම හදවත පිරිසිදුව තියෙනවා කියලා. ග්‍රහචාරයේ තියෙන ඒ චමත්කාරය ගැන කතා කරනකොට රාහු ග්‍රහතුමා දැන් ක්‍රමානුකූලව ලග්න භාවයෙන් ඉවත් වේගෙන එනවා. මේ තත්කාල ග්‍රහචාරයේ ඔබට මේ ඔක්තෝබර් මාසයේ
පටංගන්න වෙලාවේ සඳුග්‍රහතුමා ඒ ග්‍රහලෝ මෞතුමිය කියලා කියන්නේ ඒ උතුම් සිතට සිතිවිලි වලට අධිපති ඒ සඳුග්‍රහතුමා කේන්දරේ තුන්වන භාවයේ තැන්පත් වෙලා ඉන්නේ ඉතින් මේ තැන්පත් වෙලා ඉන්නකොට තුන්වන භාවයේ හදවත සිතිවිලි බොහෝම පිරිසිදු වෙනවා ඉතින් කරුණා මෛත්‍රිය කියන එක ඇත්තටම තියෙනවා ගෘහ ජීවිතය තුළ කරුණා මෛත්‍රිය තියෙන්න ඕනේ ඒ කියන්නේ ගෘහ ජී මේ අපි සමාජයේ ජීවත් වෙනකොට මේ කාරුණික භාවය පරිත්‍යාගශීලීත්වය ඒ වගේම උතුම් මානුෂීය ගතිගුණ අන් අයගේ දුකේදී උණු වෙන මේ ගතිගුණ තියෙන්න ඕනේ ඔබ අන් එහෙම කෙනෙක් වෙනවා තාම අපේ රටේ නෙවෙයි ලෝකවාසී සියලුම දෙනාට මේ රෝග පීඩා වසංගතය තමාගේ ආර්ථික තත්ත්වයට පවා අභියෝග කරපු කාලෙක මේ කාලයේ මෙන්න මේ වගේ ප්‍රශ්න තිබෙන නිසා ඔබ වෙනදාට වැඩිය මිනිසයන් ගැන හිතලා මතලා කටයුතු කරනවා නම් ඔබගේ කටයුතු ඒ අය වෙනුවෙන් කරනවා නම් ඔබ ඇත්තටම මිනිසයන් අතර දෙවි කෙනෙක් නේද ඉතින් ඔබට ඒ අවස්ථාව හිමි වෙනවා මොකද මේ ජන්ම ඔබගේ ජන්ම පත්‍රයේට ග්‍රහයන් ගෝචර වෙන්නේ මෙන්න මේ ආකාරයට චන්ද්‍රයා එහෙම ඉඳෙද්දි ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුළ ඔබ විතාම පරිත්‍යාගශීලී කෙනෙක් බවට පත් වෙනවා ඔබ කාරුණික වෙනවා ඔබගේ පවුලේ අය ඔබ ගෞරව බහුමානයට ලක් කරනවා ඒ වගේම අන් වේ අය වෙනුවෙන් බොහොම කම්පා වෙන ස්වරූපයක් තමයි තියෙන්නේ ඉතින් මේ හොඳ හිත නිසාම ඔබගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරොත් දැන් කියයි අනේ මං එහෙම දේවල් කරන්න ගියොත් මගේ ආර්ථිකේ වැටෙනවා නේ කියලා එහෙම හිතන්න එපා. ඒ කියන්නේ දෙයක් දෙන්න ගියාම දුන්නම කොහෙද මට තියෙන්නේ මං දීලා තිය දුන්න එක දුන්නට පස්සේ මට මොනවද වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. ඔබ ඔබගේ සිත පිරිසිදුව ඔබ යම් කිසි දෙයක් කරන්නට ඒක ඔබගේ දෛවය ඔබගේ දෛවය ඒ ඔබව ආරක්ෂා කරන ඒ යම් කිසි බලයක් ඔබ ආරක්ෂා කරන ඒ ශක්තිය ඔබට ඒවා දෙගුණ දෙගුණ කරලා දෙයි මේවා මහා පිංකම් ඒ නිසා ඔබගේ ආර්ථික තත්ත්වයත් ඇත්තටම මේ ඔක්තෝබර් මාසයේ ඇතුළත බොහොම ඉතාම ඉහළ තත්ත්වයකට පැමිණෙනවා ඔබගේ प्लान प्रोजेक्ट ओबगे सलसुम सा व्यापृति इदिरियट गेने यामेदी ओबट वेनदाट वैडिय होंद शक्तियक है तिना में मुकद रवि कुज योगे कन्या राशिये तमाई तिहेन्ने कन्या राशिये तिबेन कोट ओब ओबगे सियलु सलसुम इताम विचक्षन बुद्धियें साहतिकव ओब अनिवार्यम इस्त सिद्ध कर गानौ एनिसा वेनदाट वैडिय ओब ඒ අතින් ඔබ ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඔබගේ ජීවිතයට යහපතක් උදා වෙනවා. ඔය විදේශ රැකියා කරන ආදරණීය වෘෂභ ලග්නයේ ඔබට රැකියාවට අමතරව තවත් අමතර ආදායම් මාර්ග හොයාගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඔබ යම් විදියකින් ඉන්න තැනින් තව තැනක කතා කරොත් ඔබ ඒක මග අරින්න එපා මේ වගේ වෙලාවක ඔබට গোল্ডන් ඔපචුනිටීස් ලැබෙනවා ඔබ මේ අය කතා කරන මේ විශේෂයෙන් මම ඔය පහුගිය සැප්තැම්බර් මාසේ පලාපලෙදි මම කිව්වා ඔබ මේ කවුරු හරි කතා කරොත් යම්කිසි ඒ රැකියා තත්ත්වයකට ඔබ ඒක මග අරගන්න එපා යන්න ඕනේ ඔබට යම් කිසි ආර්ථික වාසියක් තියෙනවා නම් ඔබ ඒව මගහැරගන්න එපා මොකද පහුගිය කාල වකවානුවේදී එක රුපියලක් හොයාගන්න ඔබගේ ජීවිතේ ගොඩනගන්න ඔබ වෙච්ච මහන්සිය ඔබට මතක ඇති මෙන්න දැන් අර දෛවයේ සරදමටම ලක් වෙලා ඒ තමන්ට වෙච්ච ඒ අඳුරු වලාපට තමාගෙන් ක්‍රමානුකූලව අයින් වෙලා යනවා මේ කාලේ. ඒ නිසා ඔබට ජය වෙනවා ඔක්තෝබර් මාසයේ ඔබගේ ජීවිතයට ජය වෙනවා. ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ අතින් ඔබ මේ කාලේ හොඳින් ඉන්න. ඔක්තෝබර් මාසයේ ඔබට ජයයි. මිතුන ලග්නය ඔබට 2021 ඔක්තෝබර් මාසයේ පලාපලය. ඇත්තටම ඔබට වෙනදාට වගේ වෙනදා වගේම ඔබට සුබ පණිවිඩ අරගෙන එන
ओबगे आदरणीय पणिविड कार्य ज्योतिष वेदी मम अदटत ओबट शुभ पतन ओबगे जीवित अक्टोबर मासेट इतिन आदरणीय पणिविड इतिन मिथुन लग्न ग्रहलव बुद्धिमता सुरतलागे इतुम राशि हदवत रत्तरं हदवत पिरिसुदु बहुम हितुवत मनसट मिथुन लग्न कार्य गन कल्पना करन मिथुन लग्न कार्य गन हितन कोटत एत्तटम हदवतट हरि सिसिल भावयक केनवा मुकुद मिथुन लग्न कार्य किला कियन्ने जीविते अन आयट तमं तमं अन आयट ताम यहापतिन उत्तर देन ताम सौम्य गुणोपेत उतुम लग्नयक मे लग्ने ओबट अक्टोबर मासे तुल ताम होंद ग्रह पिहिटीम पिहिटनवा मेन मे आकारे तमय ओबगे ग्रह सित्तम यदुने संदु ग्रहतुमा देवन भावे रवि कुज हतरवेन्ने बुध लग्नाधिपतिया पहत हतरवेन्न तत्र गोचर वेनवा දැනට මාසයේ ආරම්භයේදී හතරවන මේ පස්වන භාවයේ තැන්පත් වෙලා ඉන්නේ සිකුරු කේතු 6 වෙන්නේ ගුරු ශනි යෝගයේ 8 වෙන්නේ පෙරසේම රාහු ග්‍රහතුමා කේන්ද්‍රයේ 12 වෙන භාවයේ ඉතින් ඔබට මං ජය වෙනවා කියලා කියනවා අපි ඒ කතාව පැත්තකින් තියමු දැනට පොඩ්ඩක් ගෘහ ජීවිතය ගැන කතා කරනකොට මිතුන ලග්න කාර්යය අර තැලෙන යකනේ උඩ පැන පැන තැලියන් කියලා प्रश्न पीट प्रश्न आपलावे टीका धरण इन गता धरण उन्न दिथुन लग्नकारी उठ कथाकर मिथुन लग्नकारी कितुन इथिंग प्रश्न तिबुना बहुम काले कट ये गटल एक् आवा नमुत् रविकुज योग्य यदि लतीन वेनिसा अरे ओन वट वेडिय मिनिस्ट ओलुवट अत हो दंड बेरी उना ओर वाट वैडिय मिथुन लग्न कार्य पागल दांड बेरुना मुकद्दो दैवे तीन शक्ति अगट मन दें केंद्र बलन कट्टी तेक तम मट दें मगे सेवा दायके उन्ट आदरणीय माव होयाग ने मिथुन लग्ने आयट मम कियाने बट मे अको मेहम तिब्बे मेहम मे तत्काल ग्रहचारे मेहम मंग क्यू निसा मेक क्यू आहगत्तने मे ग्रह पीहिटी मेहम तिब्ब निसा होयागे उत्पत्तिंगेनापु ग्रहबले पव ए ग्रहबले पव अहोसी करन्न मेक हेतु ना कियला मम किव्वा इति ए वगे अर मं किव्वे अर वेटेनकोट तलेनकोट पैगेनकोट ओनवट वेडिय मिनिसु तमंग पागला तलापेला दानकोट ओबगे जीवितेट मे ग्रह सित्तम हरि आकारव तिब्ब निसा ओब बेरुना कियला कियन्न पुलुवा ओब स्वासना वंता ये आती एनिसा गृह जीविते गत्तम ओब दें क्रमानुकूलो गोड़ने गिनो विशेषम ओब गोड़ाक अतरिच्च देवल अक्टोबर मासे अतुलत करगन्नवा ओबगे निवासे तिब्ब प्रश्न गृह जीविते अतुले तिब्ब अंबुसमियन अतर तिब्ब प्रश्न ओबट दुआ दरुवन्गे विसंदगा विसंदागन्न बेरुव तिब्ब प्रश्न वलट विसंदुम विश्वशक्तियन ओबगे बलेट ओबगे किरण शक्ति बलेट ओबगे पेरवासनावट आय एकतु वेनवा इदेनिसा गृह जीविते इताम वासनावंत वेनवा अपि एनं ई अतरतुर मंगल योगत स्थिर वेनवा कियला तमय कियन्न तियन्ने आदरणीय ओबट होंद मंगल योग उदा वेन कालयक मे काले एकत मम कियन्त उवमनय ए वगेम तमय नवत वार्यान आर्थिक तत्व क्रमानुकूल गोडनगिन ओब कर्णीन कटयत वल्ट ओबगे सहज शक्ति विशेष मम वेन्दी मे मिथुन लग्ने ओब नवत वार ओबट आवेनिक ओबटम आवेनिकवेन ओन एंडमिक कीलकिया मे ओबटम आवेनिक मे ए सिरियावंत काम ए मून तीन लसन वचनयक ओनम तनकट गिहिल्लगीम मेहम गिहिल्ल कथा करनकोट ए अय ओबगे मूने तियेन इरियव सह इम्प्रेशन्स एवा विनदाट वेडिय गोडा क्यूट इतिं अरे देन अरे ओबगे एलिय ओबगे
उबकी शक्तिया ඇත්තටම කියනවා නම් දැන් ගොඩ නැගෙන වෙලාව. ඒ නිසා සහජ දක්ෂතාවයෙන් සිරියාවන්තකමින් ඔබගේ වචනෙන් කට වචනෙන් කියන මේ හැම දෙයක්ම සාර්ථක වෙනවා. අනේ ඔබට ජය වෙනවා මේ ඔක්තෝබර් මාසය තුල සියලුම දේවල් සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ඔබට ධාර්ණ ශක්තිය අර පහුගිය කාලේ තිබ්බ අර මානසික ඔබ වැටිලා හිටියපු ගතිය නැති වෙලා ධාර්ණ ශක්තිය නැවත ගොඩ නැගිලා ඔබට තරඟ විභාග 2022 මුහුණ දෙන්න තියෙන තරඟ විභාග ඔබ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා මේ මාසේ මේ අවුරුද්දේ නම් මොනවටවත් ඉදිරිපත් වෙන්න එපා මොකද මාසෙන් දෙකෙන් ඔය අමාරුයි නමුත් ලබන අවුරුද්දේ කරන්න තියෙන දේවල් ඔක්කොම ඔබට සාර්ථක වෙනවා කියලා කියන්න පුළුවන් ඉතින් ඒ නිසා जीवित सुपत् विशेषम सौख्य तत्व मानसिक आतती इवगेम मानसिक तिब यम यम तत्व मे मे असनीप तत्व दुर्वेलायन थिंग अर ग्रहपीटी मीयन वर दुलस्यन थायवेन तत्र तीन वन अर केतुग्रहतुमा मे हायवन भावे इन मे विला शिखुर ग्रहतुम इतने इन्नवा इतिंग विशेषम मिथुन लग्ने आदरणीय दियनिवरुंट कियन दे कांता ओबट कियन दे भौद्गलिक सनीपारक्षाव संबंधव विशेषम සැලකිලිමත් විය යුතුයි මොකද ඒ නැත්තම් යම් යම් අසනීප තත්ත්ව වලට ගොදුරු වෙන්න පුළුවන් ඒ සම්බන්ධව විශේෂඥ උපදෙස් අමාරුවක් තියෙනවා නම් අපහසුතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඒ ගැන උනන්දු වෙන්න ඒ වෛද්‍ය උපදෙස් පතා ගන්න ඒ නිසා ඔබට මම යෝජනා කරනවා ඒ සම්බන්ධව හරියාකාරව ක්‍රියාත්මක වෙන්න කියලා ඉතින් ඔබගේ ආර්ථික ගෘහ ජීවිතයේ හොඳයි ඔක්තෝබර් මාසේ आर्थिक तत्ते होंदाई ओबगे जीवित यहापत्वेनवा एवगेम तमाई अनिवार्यम ओब नवता देमु वेड नवत वार्यक पटंगन्नवा ओबट मुदल नेतत ओबगे वचनय प्रिय मनाप वचनय ओनम तनक गिहिल्ला विरित्तपुवं अनि समहिंडोट मट ए वचनी केवना මේ ඕනම තැනක ගිහිලා බොහෝම ප්‍රියමනාපව ඔබගේ දත් ටික පෙන්වපු ගම ඔබගේ ලස්සන මූණට ඒ අය වශීකృత වෙලා වශීකృత වෙලා ඒ අය ඔබගේ කාරණාව ඉෂ්ට සිද්ධ කරනවා මිතුන ලග්නේ ඔබට ජයෙන්ම ජය වේවා ඔක්තෝබර් මාසය තුල ඔබගේ ජීවිතයේ සියලු ජයග්‍රහණ ලබා ගන්නට ඔබට වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා तेरुवन सारनाय कटक लग्ने कटक लग्ने ग्रहलोव ए मौतुमियगे ए उतुम राशिय लग्ने इतिं ओक्टोबर मासे गेन कथा करनकट मम पलवेनियटम पूर्विकाव विधियट संदहन करन्नम पेरवदनक ओक्टोबर मासेट संदहन करन्नम मे ऑक्टोबर मासे तुल ओबगे जीवित जय जय वेनवा केला कियंट पुलवा विशेषम कियंटोन मासे आरंभेदीम ऑक्टोबर मासे फलवेनी दट आदरणीय ओबट लग्न भावेट ओबगे लग्नाधिपतिया संधु ग्रहतुमा ग्रहलव मौतुमिय किव्वट अपि कीमट कियन्ने ग्रहतुमा कियला ए नवग्रह दिव्य राजन वहन्सेलागे මනුෂ්‍යයාට අවශ්‍ය සිතවිලි වල උසස්භාවය ඒ වගේම සිතවිලි යහපත් වීම ඒ වගේම සිතට අධිපති ඒ වගේම මේ ලෝකේට කරුණාව මෛත්‍රිය බෙදා දෙන ඒ උතුම් ග්‍රහතුමා ග්‍රහලව ඔබගේ ලග්නාධිපති සඳු ලග්න භාවයේ තැන්පත් වෙලා ඉඳිදි පළවෙනි කොටුවේ අනේ ඔබගේ ආත්මයට ඔළුවේ ඉන්නේ लग्न भावे तनपत्ला इन्े मासे आरंभेदी एवगेम ओबगे विक्रमस्थाने इन्वा मेहम लग्नेट सितिविली वलिं प्रबल वेनकोट ओ प्रबल वेनकोट विक्रमस्थाने तुन्वन भावे इन्वा ओबगे स्पॉन्सर ला देन्ना
ඔබගේ ලග්නයට උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ කවුද? ග්‍රහලව සෙන්පතිතුමා, ග්‍රහලව කිරුල හිමි රජතුමා, රවි ග්‍රහතුමා, ඒ වගේම කුජ ග්‍රහතුමා, සෙන්පති රජ රජතුමා සහ සෙන්පතිතුමා වික්‍රමස්ථානයේ පපුවේ බලවත් වෙලා ඉන්නේ. ඕනම අභියෝගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් අනිවාර්යෙන්. තව මොනවද නේ? ඉතින් ආ ඉතුරු දේවල් කියන්නත් වැඩක් නැහැ දෙයි හාමුදුරුවනේ. ඉතින් එහෙම තියෙද්දි අර පහුගිය කාලේ ටිකක් අර හිත හොඳ නැතුව පොඩ්ඩක් ඕනම හොඳ දෙයක් කිව්වම අර කොටකෙන් තිය අරගෙන නිකන් කලබල කරලා ඔබගේ ජීවිතේ ඔබ ටිකක් පිස්සුවක් නැටුවා කියලා කියන්න පුළුවන් පහුගිය කාලේ. දැන් බුධ ග්‍රහතුමා හතර වැන්නෙත් ඉන්නවා. මේ හතරෙයි තුන්වැන්නේ තමයි මේ ගෝචරේ සිද්ධ වෙන්නේ. ඒ වුණාට මාසේ ආරම්භ වෙනකොට බුධ ග්‍රහතුමා ඉන්නවා මෙන්න මේ කේන්දරේ ඉදර හතරවැන්නේ. ඒකත් හොඳයි ඈ. ඒක එක සිකුරු ග්‍රහතුමා තාම සෞම්‍ය ගුණෝපේතව ඔබගේ පස්සන භාවයේ කේතුත් එක්ක මේ කේතුත් එක්ක ඉන්න එක පැත්තකින් තියන්නකෝ. ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්නවා සඳු ග්‍රහතුමා. මේ සඳු ග්‍රහතුමාට පූර්ණ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් පස්සෙන් පේනවා. මේවල ප්‍රතිඵල මං කියන්න. ගුරු ශනි යෝගයේ තියෙනවා හත්වන භාවේ. ගුරු ශනි හත් වෙන්නේ ඉඳෙද්දි රාහු ග්‍රහතුමා එන්නේ 11 වෙන්නේ. ඉතින් ගෘහ ජීවිතය ගැන අපි කතා කරන ගෘහ ජීවිතය අනේ හොඳයි. අනේ හොඳයි ගෘහ ජීවිතය. ඔබ වෙනදාට වැඩිය බොහොම ප්‍රියමනාප පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔබගේ මූණේ කාරුණික බව, ඒ වගේම ප්‍රේමාන්විත බව පෙනී පිරි ඉතිරි යනවා. හද ආදරේ පිරි ඉතිරි යනවා කියලා තියෙන්නේ. ඒ වගේ ඉතින් ඔබට ඔබගේ ගෘහ ජීවිතය යහපත් වෙද්දි, ඔබගේ සමාජය යහපත් වෙද්දි, ඔබගේ වටපිටාව යහපත් වෙද්දි ඔබත් ඉතාම බුද්ධිමත්ව කටයුතු කරනවා. ඒ වගේම ඔබ වෙනදාට වැඩිය ඒ වගේම තමයි ධෛර්ය සම්පන්නව මේ ඔක්තෝබර් මාසය තුල තියෙන සියලුම අභියෝග මුල් දින 15 ඇතුළත ඒකාන්තයෙන්ම ඔබ නිදහස් වෙන අභියෝග වලින් ඔබ ඒවට ශක්තිමත් මූණ දීලා ඔබගේ ජීවිතය අහලෝකමත් කරගන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂම සඳුගේ ගමනත් එක්ක බලන ලග්න භාවයේ තුන්වැන්නේ ලග්න භාවයේ දෙවැන්නේ තුන්වැන්නේ හතරවැන්නේ පස්වැන්නේ මේ ටිකටම මාසෙන් භාගයක් යනවා. ඉතින් අර ඔබගේ moods and movements, ඔබගේ හිත, ඔබ කරුණාවන්ත බව, ඔබගේ පෙනුම, ඔන්න ඔබගේ කට්ටිය කියයි, ඔබගේ ආශ්‍රය කරන අය කියයි, ඔන්න ඔයා වෙනස් වෙලා යකෝ මේ තිබ්බ ඉස්සර මේ ගිය මාසේ තිබ්බ අර මූසල ගතිය ගිහිල්ලා මම අර කීමට කියන්නේ වාට කියයි ඔයාගේ කට්ටිය ඈ වසන්ත මහත්තයා කිව්වා කටක ලග්නේට මූසලයි කියලා හිටියා කියලා. ඔන්න මට බනින්න කමෙන්ට් එකක් දාලා බනින්න කටක ලග්නේ ඔබ බනින්න ඕන නා වසන්ත මහත්තයා මොනවද මම මූසලයි කිව්වේ ඈ ඒක වහන් තියාගන්න එපා කියලා. ඉතින් ඔබට ඔබගේ යාළුවෝ කිය අර පහුගිය කාලේ තිබ්බ නිකන් අමුතු පිරිත ගතිය ආයි පාර තව කතාවක් ආවා සමායෙන්න ඕනේ. ඉතින් අර නිකන් අමුතු මේ බූඳ වෙච්ච ගතිය ඒව නැති වෙලා දැන් මොනවද මේ අමුතු එලියක් අමුතු ෆ්ලෑෂ් බෑක් එකක් ඔයාගේ ජීවිතේට එළිය වැටිලා බොහොම හොඳයි. රැකියා ස්ථානයේ පවා ඇත්තට වෙනදාට වැඩිය බොහොම වෝම්ලි වෙල්කම් එකක් ඔයාට තියෙනවා අනිවාර්යෙන්ම. ඒක බොහොම වාසනාවන්ත තත්ත්වය. ඔබගේ ජීවිතේ ගෘහ ජීවිතේ යහපත් වෙනවා. ඔබ වෙනදාට වැඩිය මම අර කියන වගේ අර ගෘහ ජීවිතය ඇතුලේ ඔබගේ තිබ්බ යම්කිසි අර හිතුවක්කාර මුරණ්ඩුකම ක්‍රමානුකූලව පහ වෙලා ගිහිලා ඔබත් අර සිතවිලි හොඳ තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ස්වාමි භාර්යා අතර තියෙන මේ හොඳ සම්බන්ධයේ දුව දරුවන් අතර තියෙන මේ ආදරේ ඇත්තටම කියනවා නම් මේ මාසය තුල ගොඩ නැගෙනවා. ඒක හොඳයි. එහෙනම් ඔබගේ ජීවිතයට මේක වාසනාවන්ත
මාසයක් ගෘහ ජීවිතය අතින් ගත්තම රැකියා ජීවිතෙත් ඔබ බොහෝ අභියෝග පහු කරමින් ආවේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඇත්තටම අතේ සතේ නැතුව පහුගිය මාස දෙක තුන ඔබට සල්ලි තිබ්බා ඇත්තටම සල්ලි තිබ්බා නමුත් හම්බත් කරා නමුත් ඔබගේ සල්ලි ඔබට වියදම් කරන්න බැරි අමුතු මූසලකමක් තිබ්බා ඒ නිකන් අත් දෙක පිටිපස්සට බැඳලා නිකන් තියාගෙන ඉන්නවා වගේ අර මම ඕක පහුගිය කාලවලදී කිව්වා ටික අමුතු මේ ග්‍රහ පිහිටීම එහෙමයි ඉතින් ඒ වගේ දේවල් තිබ්බා නමුත් ඔබට උවමනා විදියට ඔබගේ මනාපය පරිදි ඔබට ක්‍රියාත්මක වෙන්න ඒ වාසනාව අනිවාර්යයෙන්ම ලැබෙනවා මාසේ මැදදී ඔබ සියලු අභියෝග ජයග්‍රහණය කරමින් ඔබගේ ජීවිතය යහපත් වෙන. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. කිසිම උපද්‍රවයකට බය වෙන්න එපා. ඔබ ශක්තිමත්, ඔබගේ ජීවිතයේ ශක්තිමත්. ඒකාන්ත වශයෙන්ම ඔබ වාසනාවන්ත ගමනක් ආරම්භ කරනවා. මම කියන්නම් 2022ටම ඔබ ගොඩ නැගෙන ඒ උතුම් කාලය මේ ඔක්තෝබර් මාසයේ කියලා මම කියනවා ඔබට ජය වේවා ඔබගේ ජීවිතයට ජය වේවා ඔබගේ ජීවිතය ආලෝකමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි සිංහ ලග්නය ග්‍රහලව රජතුමාගේ ඒ උතුම් ලග්නයට ඔක්තෝබර් මාසය කොයි වගේද අපි විමසා බලමු මෙන්න මේ ආකාරයට ග්‍රහ පිහිටීම පිහිටලා තියෙන්නේ රවි කුජ යෝගය තියෙනවා දෙවන භාවයේ ඉතින් සමායන රවිකුජ යෝගයේ දෙවන භාවයේ බුධ ග්‍රහතුමා තුන්වන භාවයේ හතරවැන්නේ සිකුරු සහ කේතු ග්‍රහතුමන්ලා හයවන භාවයේ ගුරු ශනි යෝගය පිහිටලා තියෙද්දි රාහු ග්‍රහතුමා දසවන භාවයේ තැන්පත් වෙලා ඉන්නවා ඉතින් චන්ද්‍රයා දොළොස්වැන්නේ පිහිටලා තියෙන්නේ ඉතින් මේ ග්‍රහ සිත්තමත් එක්ක ගත්තම අභියෝග මැදින් ඉතාම ජීවිතේ යහපත් කරගන්න පුළුවන් කාලයක් නැවත වාරයක් මම කියනවා ඔබට මේ අවශේෂ ග්‍රහමාරු ප්‍රධාන ග්‍රහමාරු හැරුණම මේ විශේෂයෙන්ම සිකුරු ග්‍රහතුමාගේ ග්‍රහ සංක්‍රාන්තිය ඒ වගේම පහුගිය කාලේ සිද්ධ වෙච්ච මේ බුධ ග්‍රහතුමාගේ ඒ උතුම් සම්ප්‍රාප්තිය නිසා ඔබට යම් වාසි සහගත තත්ත්වයන් වුණා අපි ගෘහ ජීවිතය ගැන කතා කරනකොට ඉස්සල්ලාම ඔබට සිංහ ලග්නේ ඔබට මම යෝජනා කරනවා විශේෂයෙන්ම බොහොම ඉවසීමෙන් සහ කල්පනාවෙන් කටයුතු කරන්නට කියලා විශේෂයෙන්ම කට පරිස්සම් කරගන්නට උවමනයි කට ඔව් ඔබට වෙන්දාට වැඩිය නිකන් අමුතු කේන්තියක් යන්න පුළුවන් ඔව් මොකද ඔබගේ ලග්නාධිපති නීච වෙනවා කේන්ද්‍රේ ඔව් තුන්වන භාවයේ මේ නීච වෙනවා මේ මාසය ඉතින් ඒ නිසා ඔබ අනවශ්‍ය විදියට නීතිමය ප්‍රශ්න වලට ගොදුරු වෙන්න පුළුවන් ඔබ ඇත්තටම කියනවනේ ඉල්ලම් කන්න පුළුවන් ඔබ නැති කරදර වලට අහු වෙලා ඔබ යම් කිසි විදියකින් බොහොම කල්පනාවෙන් කටයුත්තෙන් වැඩ කරේ නැත්නම් මහා පරිමාණයෙන් ඔබගේ ජීවිතය ගැටලුවකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්නට කියලා. ගෘහ ජීවිතයේදී ඉවසීම වැදගත් වෙනවා. එහෙම නැත්නම් පෞල් ජීවිතය අතරේ දෙන්න දෙමාල්ලන්ගේ ඒ සමගිය සමාදානයේට බොහොම වැටකඩලු පැමිණෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධියෙන් සහ අනුගතව කටයුතු කරන්න. දුවදරුවන්ගේ ප්‍රශ්න මහා පරිමාණයෙන් ලොකුවට ගිහිල්ලා ඔබට යම් බාධාවක් එන්න පුළුවන් ඔබගේ ජීවිතේ. ඒ නිසා ඒ ගැන ඔබ හිතා බලන්න උවමනයි. ඒ ගැන කල්පනා කරන්න. ආදායම් තත්ත්ව ගැන කතා කරනකොට ඔබ ආදායම් තත්ත්ව ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඔබ තියෙන දේ රැකගෙන ජීවත් වෙන්න උනන්දු වෙන්න ඕන. අනුන්ට මුදල් ණයට තුරහට දෙන්න එපා. දෙන්නේ නැහැ මුදල්. ඒ වගේම ඔබ මුදල් දුන්නොත් ආයි ගන්නවා බොරු මම බොහොම මට ඇත්තටම කියනවනම් මම වගකීමෙන් කියන්නේ මේක ඔබට යම් කිසි බාධකයක් කරදරයක් එල්ල වෙන්න තියෙන ඒ බලය වැඩි මාසය මුල් කොටසේම ඔබ මහා පරිමාණ රැවටීමකට ලක් වෙන්න පුළුවන් මේ සිංහ ලග්න කාර්යය කියන්නේ
බොහොම බුද්ධිමත් භාවයක් තියෙන අය. ඒ අය තම්බන්න රටේ තියෙන ලුණුගොරක මදි. නමුත් ඔබ මෝඩෙක් වෙන්න පුළුවන් මේ මාසෙදී. කල්පනා වෙන්න ඕන. ඔබ ඔබ මේ 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 අර බුද ග්‍රහතුමාගේ සහ සිකුරු ග්‍රහතුමාගේ සහ කුජගේ යම්කිසි බලපරාක්‍රමයක් තියෙන නිසා ඔබට යම් වාසියක් වෙන්න පුළුවන්. නමුත් කන විදින්න පුළුවන් ඔබගේ කවුරු හරි. ඒ කියන්නේ ඔබව රවට්ටලා ඔබගේ දේවල් මංකොල්ල කරන්න පුළුවන්. භූමිය ආශ්‍රිත කටයුතු කරන අයට විශේෂයි. ඔබ ලෙඩ රෝග හැදුනා නම් ඒවා සෞඛ්‍ය පැත්ත දැන් කතා කරනකොට ලෙඩ රෝග හැදිච්ච ඔබ ඒවා සුව වෙන්න ටික කාලයක් යනවා. ඒ කියන්නේ වසංගත වලින්නුත් ආරක්ෂාවෙන්ට වුවම නැයි. ඒ වගේම තමයි මානසික ආතතිය. ඔබ කරන දේ ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔබ වෙනදාට වැඩිය මානසික ආතතිය ගැන මානසික ආතතියෙන් පරිස්සම් වෙන්න ඕන. ඔබ කල්පනා කරන්න ඕන ඔබ හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න ඕන. ඔබට හරියනවා හොඳයි කියලා හිතන්න ඕන. ඒ නිසා ඔබගේ ජීවිතයට මේක ආලෝකයක් කරගන්න මේ අවවාදයක් කරගන්න. ඒ නිසා පරිස්සමින් වැඩකරන තියෙන දේ රැකගෙන ඉදිරියට යන්න නැවත වාරයක් අභියෝගයෙන්ට පුළුවන් විශේෂම හිතන්න ඇති මාර්ගයකින් ඔබ අමාරු වැටෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරලා බලන්න ඔබගේ ජීවිතයට මේ ප්‍රශ්නත් එක්ක ඔබ යන ගමන බොහොම අභියෝගාත්මකයි. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා ජීවත් වෙන්න ඔබගේ ජීවිතය මේ ඔක්තෝබර් මාසයේ ඇතුළත යහපත්ව ගොඩනගන්න ඔබගේ මනස ඔබගේ මානසිකත්වය තහසහ ශක්තිය ඔබ කළ කුසල් කර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. කන්‍යා ලග්නය ග්‍රහලව සුරතලා බුද්ධිමතාගේ ඒ උතුම් ලග්නය. ඉතින් විශේෂයෙන්ම දවැන්ත වූ බාධක අභියෝග ජයග්‍රහණය කර ගනිමින් ඊටාම වගකීමෙන් ජීවිතේ බොහොම අවලාද අවලාද සහ නින්දා අපහස මැදින් බොහොම අමාරු ගමනක් ආපු මේ පහුගිය මාස 4-5 කාලේ විශේෂයෙන්ම සමස්තයක් වශයෙන් මේ 2021 වර්ෂයේම ඔබගේ ශක්තියට ඔබගේ වාසනාවට ඔබට දේවල් සිද්ධ වුණා. ඔබ නැවත වාරයක් ක්‍රමානුකූලව ගොඩනැගෙමින් එන ඔක්තෝබර් මාසය ගොඩනැගෙමින් තියෙන ජීවිතයේ ඔබට ඔක්තෝබර් මාසය ඇත්තටම සැබවින්ම මුළුමනින්ම වාසනාවන්තම මාසයක් විදියට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ග්‍රහ පිහිටීම් තියෙනවා. කන්‍යා ලග්නේ පින්වත් ඔබට රවි කුජ ලග්න භාවයේ ලග්නාධිපතිතුමා ලග්නයත් දෙවැන්නත් අතර පොඩි සංචරණයක් තියෙනවා. දැන්ට දෙවැන්නේ ඉන්නේ මාසයේ ආරම්භයේදී. ඒ වගේම තමයි මම මේ කතා කරන වෙලාවේදී ඔබගේ ජීවිතයට බුධ ග්‍රහතුමා බලවත් වෙලා ඉන්නේ. සිකුරු ග්‍රහතුමා සහ කේතු ග්‍රහතුමා වික්‍රම ස්ථානයේ සිටියේදී ගුරු ශනි යෝගයේ පස්වැන්නේ රාහු ග්‍රහතුමාගේ සුපිරි සංචරණය නවවන භාවයේ සඳු ග්‍රහතුමා 11 වෙන්නේ. එහෙනම් ඔබගේ ගෘහ ජීවිතය ගැන කතා කරන ඔබට ජයයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔබට ඔබට ලැබෙනවා නම් ඔබගේ දරුපවුලටත් ලැබෙනවා. ඔබගේ ජීවිතයේ ඔබට ඔබ ශක්තිමත් නම් ඔබගෙන් යැපෙන අය ශක්තිමත් වෙනවා. ඉතින් උතුම් වූ ඔබට මේ මාසය බොහෝම අභියෝග රැසක් ජයග්‍රාහී ආකාරයට ජයග්‍රාහී ලීලාවෙන් ශ්‍රේෂ්ඨ කඩේම් විශේෂ කඩේම් පහු කරන්න පුළුවන් කාලයක්. ඔබට දැන් ගෘහ ජීවිතය ගැන කතා කරනකොට අර නැති වී ගිය පොඩි පොඩ්ඩක් තිබ්බා, පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් තිබ්බා. නැති වී ගිය ජන ප්‍රසාදය නැවත වාරයක් ඔබගේ ජීවිතයට ක්‍රමානුකූලව ලැබෙනවා. ඔබ ඔබගේ පවුලේ තියෙන ප්‍රශ්න විසඳන්න ටික 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 ඔබ මහන්සි වෙනවා. ඉතින් මේ මහන්සියේ ප්‍රතිඵල නැත්තෙම නැහැ. අනිවාර්යෙන්ම ඒ ප්‍රතිඵලත් ලැබෙනවා. ඉතින් ඔබගේ දුව දරුවන්ට හොඳ කාලයක් උදා වෙනවා මේ කාලය. ඒ වගේම තමයි ඔබ එදිනෙදා කටයුතු ප්‍රමාද දෝෂයකින් තොරව ඔබගේ එදිනෙදා කටයුතු ඉතාම යහපත්ව වාසනාවන්තව ගොඩනගනවා. ඉතින් විදේශ රැකියා කරන ආදරණීය ඔබගේ බලාපොරොත්තු තිබුණා නම්
ගොඩනගාගන්න යම් යම් දේවල් සම්බන්ධව නැවත වාරයක් ඔබට අවස්ථාව ලැබෙනවා ඒ දේවල් ගොඩනගාගන්න. ඉතින් ඒ නිසා ශක්තියෙන් බලයෙන් ඉදිරියට යන්න පුළුවන් හොඳ කාලයක් මේ කාලය. ඉතින් නැවත වාරයක් ඔබට අවස්ථාව ලැබෙනවා ඔබ අතහැරලා දාපු වැඩක් ආරම්භ කරන්න නැවත වාරයක්. ඒ වගේම තමයි මේ වෙනකොට ඔබ සැලසුම් ක්‍රියා සැලසුම් හදලා තියෙනවා අනාගතයට 2022 ට පවා කරන්ට යන්නේ මොකද්ද කියන එක ඔබ තීරණය කරලා ඉවරයි. ඔබගේ ව්‍යවසායකත්වය, ඔබගේ අධ්‍යාපනය, ඒ වගේම ඔබගේ ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන ඒ දේවල් සියල්ලම මේ අවස්ථාවේදී ඔබ ගොඩනගලා ඉවරයි. මම මෙන්න මේ ආකාරයට තමයි කරන්න කියලා. ඉතින් කන්‍යා ලග්නේ කියලා කියන්නේ බුද්ධිමත් භාවයෙන් සහ ඕනම දෙකින් ප්‍රයෝගය වලින් පවා ගැලවෙන්න පුළුවන් ඕනම අභියෝගයක් අර මයින්ඩ් සෙට් එකේ තියෙන ඒ ඔබගේ මානසිකත්වයේ තියෙන මේ ලස්සන තැන් ප්‍රක්‍රියාත්මක කරන නිසා ඔබගේ බුද්ධිය පාවිච්චි කරන නිසා ඔබට සාර්ථක වෙන කාලයක්. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබ ජීවිතේ ගොඩනගා ගන්නවා. ඔබගේ වාසනාවන්ත විදියට ඔක්තෝබර් මාසයේ සියලු අභියෝග ගොඩනගාගෙන හැම අංශයකින්ම ඔබ පරිපූර්ණ වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. විදේශගත වෙන්න පුළුවන්. ඒ වගේම විදේශ ගමන් සාර්ථකව ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට වෙනදාට වැඩිය ඒ ප්‍රියමනාප භාවයේ ඔබගේ ජීවිතයට ලැබෙන කාලයක්. ඉතින් ඔබ සාර්ථක වෙනවා ඒකාන්ත වශයෙන්ම. ජයෙන් ජය වේවා. තුලා ලග්නය ඔබට ඇතිවන ග්‍රහ පිහිටීම් එක්ක ඔක්තෝබර් මාසය බොහොම තීරණාත්මක මාසයක්. විශේෂයෙන්ම පහුගිය මාස දෙක තුල ඇති කරලා තිබ්බ යම් යම් අපහසුතාවයන් ඔබගේ ජීවිතයට ඔබට මේ වගේ දේවල් මේ ග්‍රහ අපලය පහුගිය කාලේ ඒ ඔබට එල්ල වෙලා තිබ්බ ඔළුවට තිබ්බ මේ මහා බරක් ඔබගෙන් නිදහස් වෙන ඔබට බොහොම සුබඵල ඇති කරන සුබම සුබ මාසය. අපි ඔක්තෝබර් මාසය ඔබට ආරම්භ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි විමසා බලමු. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ග්‍රහසිත්තම ඔබට යෙදෙන්නේ තුලා ලග්නය කෙරෙහි ග්‍රහචාරයේ. ලග්න භාවයේ බුධ ග්‍රහතුමා තැන්පත් වෙලා සිටියේදී ධනස්ථානයේ සිකුරු ග්‍රහතුමා සහ කේතු යන ග්‍රහයන් ඒ වගේම හතරවන භාවයේ ඔබගේ බ්‍රහස්පති ගුරු ග්‍රහතුමා ඒ වගේම ශනි ග්‍රහතුමා හතරවැන්නේ ඒ වගේම අටවන භාවයේ තැන්පත් වෙලා ඉන්නවා රාහු ග්‍රහතුමා ඒ වගේම චන්ද්‍රයා දසවැන්නේ ඒ වගේම රවි කුජ යෝගයක් වශයෙන් යෙදිලා තියෙනවා දොළොස්වැන්නේ. ඉතින් ඔබ තුලා ලග්නේ ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබ තාම ඒක මට කියන්නත් තේරෙන්නේ අපි ගෘහ ජීවිතය ගැන කතා කරමු. මෙන්න මේ ආකාරයට ගෘහ ජීවිතය තුළ ඔබට පහුගිය මාස දෙක තුන ඇතුළත ඔබ විශේෂයෙන්ම ඔබ කල්පනා කරපු ඔබ ඉලක්කගත කරපු සමහර දේවල් ඔබ කරා. ඔබ කරා. මං කිව්වේ ඔබට ඔබ තමයි හොඳටම කරේ කියලා. මම කිව්වා ඔබ හරි අභියෝග මැදින් ඔබ ආවා. එතකොට මේ ගෘහ ජීවිතය තුළ ඔබට තිබ්බනේ බාධක කරදර. මේ බාධක කරදර එක්ක ඔබ ආපු ගමන් මාර්ගයේ ඔබගේ ජීවිතයට ආපු දේවල් ටික විසඳගත්තා. එහෙමනම් මේ මාසයත් එක්ක ඔබට තවත් මං අවවාදයක් විදිහට කියනවා ඔබ ඒකාන්ත වශයෙන්ම මේ 15 වෙනිදා වෙනකලුත් ඔබ ටිකක් ඉවසලා වැඩ කරන්නට උවමනයි. ඔබ මේ 15 වෙනිදා වෙනකල් ඔබගේ අරමුණු ඒකාත්මිකව තියාගෙන ඔබගේ මනස නිරවුල් කරගෙන යන්නට උවමනයි. ඉතින් ගෘහ ජීවිතය තුළ මේ හරියට මේ
सिद्धांत मम कियन देवल ओबट एकांत वशेम हरि गियोत ओब ओबगेम मासे अक्कर ओबगेम मासे करगन्नवा ऑक्टोबर मासे एहेमनम मे मासे अतुलत ओबगे गृह जीविते सतुर समाधाने बहुम होंदिन तियेनवा दैनटमत ओब एके ए विधियट ओब इन्नवा ओब होंदिन कटयुतु करनवा अत्त वशेम कियनवानम ओब पोडी लमया वगे अत्तटम ए ओबगे मूड्स एंड मूमेंट्स ए विधियट तियेन्ने ओबगे पौल तुल तियेन रिलेशनशिप्स ओया होंदट तिया गन्नवा ए वगेम गौरव बहुमान जीवत्न ओब बलन इतिंग ओबट की अंट तीन एकमय ताम विशेषम की अंट तुलाग्नि ओब मे ओबट ओब परिसंग अपल उपद्रव तीन मीन मे आकार दुलसेन तव तत्काल ग्रहचारी ओबगे भीट लीन कुज सह रवि देना इति कुज सह रवि देना ओब नति करद रेखट अल्लती अंड पुलवा ओब काटवत एपवेटे अंटिप ओबगे पौले आयटवत ओब वचने अग्दिंडे अंटिप मम मेहकर मम इन्वा हेम की अंडे अंटिप कौर वेणुवत कौर वेणुवत पेनी हिटिंटे अंटिप पेनी हिटियो पेहदिलियोम की अंट तीन ओब अमारुए वेटेनवा की वलक अंट बेह एक एकांत पेनी हिटिंडिप काटवत पेनी हिटिंडिप कौर गणवत् वधवेंडिप लतवेंडिप ओब कल्पना सिटी युतुमाय तेनिसा ओब वेनदाट वेडिय बुद्धिमत् युतु गृह जीवितेदि एक एक मं हितनवा एक सियलुम अंश केरेहि मे पोदु साधकयक् तुला लग्न ओबट ऑक्टोबर मासे आर्थिक तत्ते यहापत् मे विलावे लग्न भावे उदग्रह तो मैं पत्लाइनी थिंग अरे उबगे तीन अरे हुरबुहटी पेनुमट हिनावट इनावट उबगे जीवित उब कथाकर विधियट उबगे करुणावट दायावट पात्र मेकम उबट साधरगन उबगे इदिरी अभियोग जयग्रहण करगन आदाय अनिवार्यम होंद विधियट गोडने आदाय इंक्रीमेंट इंक्रीमेंट अतीनो ऐके ड्यून अतीनो ये विदेश रखिया तुलाग्नि ओबट जॉब अमतर अमतर पार्ट टाइम जॉब करान पुलवा अमतर आदाय मार्ग करान पुलवा ये वगेम विदेश रखिया करण ओबगे मम एक किया नब एक वेड करणवाणी ने आदाय पोड़ी पोड़ी देव करण एक ओब तम दाने एक मंकी अंडो अने ये पोड़ी पोड़ी ये गेम गहने वाले पोड़ी पोड़ी चांस एतन वेन्दट वेडी ये वाले दीवन होना कोहमहारी ओया अतर तुलाग्नि ओबट हदीसी धन लाभ महापरिमाण कड़ा वेटिन लंगाई एकांत ओब कल्पना कर बलंड सिकुड़ महदशा कोबगे केंद्रेटे अनुवाद बृहस्पति महदशा वाक्यानुवाद हेमन ओब कल्पना कर बलंड ओबट सेनसुरु महदशा वाक्यानुवाद सेनसुरु सेनसुरु महदशावे सिकुरु राहु अंतर्दशा तीन याको होनीन नरकिंग हर सल्ली हम बेन वाक्यानको अनिवार्यम पहारिति बिलहारी मनोहारी लबेनो हदीसी दान लाभ लबेनो रेक्यावे सुरक्षित बावेट अमतरव अमतरव आदाय लबेनो इति होंद कालयक विदियट तुला लग्नेट हंदुन्वन्न पुलुवन् ऑक्टोबर मासे एक बहुम होंदय ए निसा ओबगे जीवितेट यहापत संपत बलय उदावेन सुपिरि कालयक मे काले इन्सा किसिम देकट बाय वेन्नेपा जयग्रहणे ओबगे अते तिबेनवा इतिंग सौख्य तत्त्वय गेन तुला लग्नेट कथा करनकोट मे ग्रहचार्यत् एक्क हिते विकल भावे सह मानसिक आततीय तमय तीयन्नी मे मानसिक आततीय ओबतुलिन दुरुकरगंट बहुम भावनावें बहुम आगम दहमट समीप वेला ओबगे जीवितेट सेनसीम उदाकरगंट पुलुवा गिय देवल गेन कलबल वेंडिपा गिय देवल नैतिवेच देवल गेन दुख वेंडिपा मोकद ओब गेन तुला लग्ने मां हेम वेलाम बहुम इहलिंग ओसवा तमन लग्दे मुगद पहुगिय काले कापु कटुवल हेटियट दई हाम दुर्ने जीवत्ते लाइन एकत
ලොකු දෙයක් අම්මපා ඒක වැඩිපුරම අත්දැකීම තියෙන්නේ විදේශගත වෙලා වැඩ කරපු ආදරණීය ඔබට ඒ නිසා මින් ඉදිරියට ඔබ කටයුතු කරන්න ඕන ක්‍රමයක් සහ විදියක් තියෙනවා ඔබගේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන විදියක් තියෙනවා ඔබ කස්ටම් ඇන්ඩ් රෙගියුලේෂන්ස් ඔබගේ ජීවිතේ ඔබම තීරණය කරන්න මම අද ඉන්නේ කොතනද හෙට ඉන්න ඕන කොතනද කියලා ඔබ ශක්තිමත් වෙන්න මනසින් ශක්තිමත් වෙන්න ඔබට ඔක්තෝබර් මාසය පැහැදිලිවම ඔබගේ ජීවිතේ තව පොඩි අභියෝගයක් තියෙනවා මාසෙ මැද වෙනකල් ඒ අතරතුර ඔබගේ ජීවිතේට යහපත් දේවල් එකතු කරගන්න ගමන් අනාගතේ සාර්ථක කරගමු ඔබට ජය වේවා ඔබගේ ජීවිතේට ජය වේවා කියලා प्रार्थना करना तुला लग्ने उब तराद्यक्से समबर जीवितेट दिव्यंगे आशीर्वादे एल्म बेल्म रखवाने सा उब उबगे जीवितेट करन आयोजने उबट कवदारी प्रयोजने अक्वेवी जय वेवा वृश्चिक लग्ने उबट कोहुमद ग्रहचार्य वृश्चिक लग्नेट मम बहुम प्रसादें एवागेम बहुम गौरवें ये लग्ने गेन तीन देवाल कियादि मुन अरमुन किंदे संहार आय कमेंट डालतीनो मे मुखद मे मेचर मे लग्ने मे गेन कियाने के मुखद वृषिक लग्ने के कियाने मंग मे ऑक्टोबर मासे मे दिदासी के ऑक्टोबर मासे पलापले कियानी सल वृषिक लग्ने मेचर उतुम ग्रह राशिया मे लग्ने वेन्नी कोहुमद कियला कियान्ना ये वृषिक लग्ने ऐ मेचर प्रभाश्वर तत्य तीयन्नी वृषिक लग्ने जीवित ऐ वटिन्नी मे ग्रहचार्य मे 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 पावतीने ग्रहचार्य वृषिक लग्ने कोहुमद मे दोलने वेन्नी ඒකට අමතරව වෘශ්චික ලග්නේ විද්‍ය ගැන කතා කරනකොට ලග්නාධිපති සෙන්පති කුජ රජතුමා නෙවෙයි සෙන්පතිඳු එයාගේ රාත්‍රී බල රාශිය මේෂ ලග්නේ වගේම වෘශ්චික ලග්නේත් අධිපතිකම දරන්නේ ග්‍රහලෝ සෙන්පතිතුමා කුජ ග්‍රහතුමා එතකොට මේෂ ලග්නේ කියලා කියන්නේ කඩුව අමෝරාගෙන බොහොම අර බොහොම මේ අර තේජාන්විත සරපරුෂෝ ඉන්න රාශිය නමුත් මේ වෘශ්චික රාශිය කියන්නේ ග්‍රහලව ඒ සෙන්පතිතුමාගේ රාත්‍රී බල රාශිය අර වගේ තමයි නමුත් සරවර නැහැ ටිකක් අර දමනේ කරගත්ත සිතක් තියෙන්නේ වෘශ්චික ලග්නේට ඒ කුජ ග්‍රහතුමාගේ රාත්‍රී බල රාශිය තිංගර කේන්තියනව තමයි නමුත් බොහොම එකවරට දස දහස් වාරයක් හිතලා තමයි වැඩ කරන්නේ වෘශ්චික ලග්නේ අයගේ ස්වභාවය අර ඉදා වේල මැච් ගහන්නේ ඉදා වේල ටුවර්ස් නෙවෙයි ඉදා වේල අර එවෙලට එවෙල වැඩ කරන සිරිතක් නෑ වෘශ්චික රාශියේ උපන් අයට ඒ අය හුඟක් වෙලාවට दूरदर्शीव तमय कल्पनाग्न समहार विलाट वृश्चिक लग्ने आय वेडकरण समहार विलाट वेडकरण तमंगि लाभ प्रयोजन तव समहार तमंग कर्ण उलिन तमंट ये विलावट किसीम प्रतिपल नैतिवेन पुलवा बेनुमितर कहन पुलवा नमुत वेडकराने तव समहार विलावट ये परंपरा गान सरहट ये हेटी एक हेतु तमय वृश्चिक लग्ने पहा अधिपतिया लग्ने अधिपतिया कुज ए पह नमे अधिपति गुरु सह साधु इतकोट गुरु सह साधु अधिपतित्व लबन कोट भोम ए राशि हरीम प्रभाश्वर इवागे महत्न अधिपति कम लबे सिकुरुट ए अरे सौम्य गुणोपेत गत्यत अरे हिनावें हिनावें उत्तर देन ए स्वभावे अविलतेन ए निसा व्यस्थाने तीन सिकुरुट लोभवेन्नी ओर मध्य दिंड मे दिपारखिता बहुम
භෞතිකවාදී නෑ බොහොම ලෝකෝත්තර ජීවිත ගත කරනවා ලෞකික ජීවිතේ ගත කරන්නේත් උපරිම සැප සම්පත් විඳගෙන ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතෙත් බලාගෙන මේක හැටි ඒකයි මම ඉතින් කියන්න ඔක්තෝබර් මාසේ පලාපලේ අර කතාව ගොඩ දුර ඇදුනා ඉතින් තත්කාල ග්‍රහචාරයේ මෙන්න මේ වගේ සිකුරුයි කේතුයි ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්නවා ගුරු ග්‍රහතුමා සා සෙනසුරු තුන්නැන්නේ ඉන්නවා මෙතෙන්දි බය වෙන්න එපා ගුරු තුන්නැන්නේ ඉන්නවා කියලා බය වෙන්න එපා මොකද එතන බලවත් ශනිත් ඉන්නවා ඒ නිසා ගැටලුවක් නැහැ මම කිව්වනේ අර පහුගිය කාලේ අර එල්ල වෙච්ච දේවල් වල මේ බරපතල කරදර වල ටික 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 දැන් ක්‍රමානුකූලව ප්‍රහාණය වෙලා යනවා කියලා ඒ නිසා ඔබගේ කේන්ද්‍රයට මේ මාසයේ ආරම්භ වෙන්නේ අනේ ඔබට ලග්නයට තාම සුභය චంద్ర ග්‍රහලෝ මෞතුමිය සඳු ග්‍රහතුමා කේන්ද්‍රයට නම වෙන්නේ ගෝචරේ වෙමි. ඉතින් ඒ වගේම තමයි මේ 11 වෙනි පිහිටලා තියෙන මේ උතුම් ග්‍රහ බලය ලග්නාධිපති රවිත්‍යක් බලවත් වෙලා ඉන්න නිසා කුස ජීවිතේ බොහොම යහපත් වෙනවා. ඔබ ගන්න කෙලින් තීරණ තීන්දු තීරණ ඔබගේ යැපෙන ඔබගේ දරුපවුලට බොහොම ශක්තියක් වෙනවා. ඔබ දරුපවුලෙන් පවා බැනුම් අහපු තත්ත්වයක් තිබුණා. නමුත් මේ තත්ත්ව දැන් ක්‍රමානුකූල ඔබගෙන් ඈත් වෙලා ගිහිල්ලා ඔබට යහපත සැලසෙනවා. පෞල් ජීවිතේ බොහොම යහපත් වෙනවා. ඔබට ඔබ ප්‍රසාදයට ලක් වෙනවා පෞලේ අයගේ ඒ වගේම කරන කියන කටයුතු වලට මේ ඔබ අති ඒ කියන්නේ පහුගිය මාස දෙක තුන තුල දාපු ඒ අතිවාරම ඒ පදනම ඒ සුරක්ෂිතභාවයට ඒ චිරස්තියට ඔබගේ දරුපවුලට කුස ජීවිතයේදී ඔබගේ දරුපවුලට කරපු ඒ දේ තුල ඔබට පැහැදිලිව ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඔය කොහොම කිව්වත් ඔබගේ දරුපවුල ඔබ ඔබ පෝෂණය කරන දරුපවුල ඔබව නැවත නැවතත් ඔබව හොඳ තත්ත්වයකට ඔසවා තබනවා. ඔබව ඉන්න තැනින් වටන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ කියන්නේ වෘෂික ලග්නයේ ඔබගේ ජීවිතයේ ගෘහ ජීවිතයේ පදනම කොච්චර කරත් ශක්තිමත් වෙනවා. ඔබව පවුලෙන්ම හතුර බෝ වෙන්න පුළුවන්. ඔබට ඔව් පවුලෙන්ම බෝ වෙන්න පුළුවන් හතුර. ඔක්තෝබර් මාසයේ යම් දිනයක් තියෙනවා 20 වෙනිදා ඉඳලා 30 වෙනිදා දක්වා මේ කාලය තුල ඔබට කුමන්ත්‍රණ කාර්යෝ ඔබට එන්න පුළුවන් ඔබගේ ජීවිතේට මේ කාලේ ඔබ අනිවාර්යම ප්‍රවේශම් විය යුතුමයි මේ තුල ඔබගේ හතුරු කරදර එන්න පුළුවන් ඔබ බුද්ධිමත් විය යුතුයි විශේෂම රැකියා කරන ඔබ වෘෂික ලග්නේ හොඳට කල්පනා කරන්න සුබ පණිවිඩ තියෙනවා කියන්ට නමුත් මේ 20යි 30යි අතර ඔබට යම්කිසි කුමන්ත්‍රණකාර මිනි ඔබගේ රැකියාවේ යම් යම් අවුල් වියවුල් ඇති කරන්න පුළුවන් ඒ නිසා බොහොම බුද්ධිමත් භාවයෙන් සිටිය යුතුයි ඔබ මේ ඔක්තෝබර් මාසේ මේ ටික පරිස්සම් වුණා කියන්නේ ඔබව ආයි නෙවෙයි මොනව කරලවත් වටන්න බෑ අම්මපා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා ඒ කටයුත්ත හොඳට කේන්ද්‍රේ පරීක්ෂා කරවා ගන්නට ඒ මේ ඒ වගේම තමයි විදේශ රැකියා කරන ඔබගේ රැකියාවට ශක්තියක් වෙන ඔබගේ මනස අනිවාර්යයෙන්ම ඔබට හරියනවා නමුත් ඇත්තටම කියනවා තාමත් ඉන්නවා ඔබට අර ඔබත් එක්ක එකට කාලා වෙලා ඉන්න ඔබ කරට අත දාගෙන ඉන්න ඔබගේ බෙස්ට් බඩීස්ලා ඉන්නවා. ඔව්. එයාය ඔබට ඉරිසියා කරනවා. ඔව් යකෝ. අපිත් එක්ක හිටපු එක මේ කොහොමද මූට හරියන්නේ කියලා ටිකක් ඔබගෙන මේ වෙනවා. ප්‍රශ්නයක් නැහැ ඔබට ඒ වලින් ගැටලුවක් නැහැ. ඒ උනාට
ඔබට මනසින් පොඩ්ඩක් හිතින් රිදෙන්න පුළුවන් ඔබ මනසින් වැටෙන්න පුළුවන් යම් කිසි වෙලාවක අනේ මගෙත් එක්ක හිටපු උන් මට මෙහෙම කරා නේදයි කියලා ඒ නිසා ඔබ පැහැදිලිවම මම කියනවා ඔබගේ විදේශ රැකියා කරන ඔබගේ ජීවිතේ ඔබ ඔබත් එක්ක ඉන්නේ උන් ගැන හොඳ රිපෝට් එකක් ගන්න බුද්ධියන්ස වාර්තාවක් ගන්න අර රිපෝට් එක ගන්න ඇත්තටම හැබැයි හැමදේම කියන්න යන්නත් එපා ඔබ ඔබගේ ඔබ හැමදේම කියන කෙනෙක් නෙවෙයි නමුත් වෙලාවකට අවංක වුණාම ඔබ හැමදේම කියන්න පුළුවන් ඒ නිසා කියන්න එපා බස් බොව බුද්ධිමත් හැම වෙලාවෙම කල්පනා කරලා ඉන්න ඒ දේවල් හැබැයි මේ ආදායම් තත්ත්වවලට ප්‍රශ්නයක් නැහැ රැකියාවට වේවලට ප්‍රශ්නයක් නැහැ අර ප්‍රශ්නේ එන්නේ ඔබ තුලින් ඔබ අවංක වෙන්න ගිහිල්ලා කිව්වොත් විතරයි ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කල්පනාවෙන් සිටිය යුතුමයි අනිවාර්යම ඉගෙන ගන්න දුව ආදරුවන්ට ඇත්තටම හොඳයි ධනු ලග්නය ඔබට කොහොමද ජීවිතේ ඔබගේ ජීවිතයේ ඔක්තෝබර් මාසය කියන්නේ ඔබට ඉතාම වාසනාවන්තම මාසයක් කියලා මම කියනවා ඔබ බොහොම අර තිබ්බ ඈලි මෑලි දුබල ගතිය නේද ඔබ පහුගිය කාලවලදී ඔබ අර ටිකක් හිටපු අර මේ ඔබ තැනකට ඇවිල්ලා ආපහු ඇවිල්ලා ආපහු නැති මේ තැනකට ගොඩ නැගිලා නැති වෙලා ආපහු ගොඩ නැගිලා ආපහු පොඩ්ඩක් ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඔබ කොහොමද හැසිරුනේ කියන එක ඔබට මතක් කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔක්තෝබර් මාසයේ මෙන්න මේ වගේ ග්‍රහ සිත්තමක් තියෙනවා. ධනු ලග්නයේ ඔබට මම කියන්නම් කොහොමද ග්‍රහ සිත්තම කියලා. ඔක්තෝබර් මාසයේ දෙවන භාවයට ඔබට ගුරු ශනි සංචරණය වෙනවා. ඒ වගේම ඔබගේ කේන්ද්‍රයේ 6 වන භාවයේ රාහු ග්‍රහතුමා 8 වන භාවයේ චන්ද්‍රයා රවි කුජ යෝගයේ යෙදලා තියෙනවා දසවැන්නේ බුධ ග්‍රහතුමා ඔබගේ කේන්ද්‍රයට 11 වන භාවයේ තුල බොහොම බල සම්පන්නව තියෙනවා ඒ වගේම තමයි මේ 11 වෙනත් දසවැන්නත් අතර තමයි පිහිටීම තියෙන්නේ ඉතින් ඒ වගේම තමයි සිකුරු සහ කේතු ඔබගේ කේන්ද්‍රයට පිහිටලා තියෙනවා දොළොස්වැන්නේ ඉතින් මේ දල ප්‍රක්ෂේපණය ගැන කතා කරනකොට එතකොට මම කියනවා ඔබට මේ පිහිටීමත් එක්ක ඉතාම හොඳ ගමනක් ආරම්භ වෙන්න පුළුවන් මේ මාසය ඔබට ඔබගේ වාසනා ගුණයත් එක්ක ගෘහ ජීවිතයේ බොහොම ප්‍රියමනාපම තැනක් වෙනවා ඔබට ගෘහ ජීවිතයේ ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අන්තර් පුද්ගල සමාජ සම්බන්ධතා බොහොම හොඳින් ගොඩ නැගිලා ඔබගේ ජීවිතය ආලෝකමත් වෙනවා වගේම ඔබට බොහොම හොඳ සම්බන්ධකම් එක්ක ඔබගේ ඥාති මිත්‍ර හිත මිත්‍රාදීන්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙනවා පහුගිය කාලේ වැලේ වැල් නැතුව මොනවද කරන්නේ කියලා කල්පනා කරපු ඔබට දැන් අර සල්ලිම නෙවෙයි අයිඩියාස් එනවා බෙස්ට් අයිඩියාස් හොඳම විදියට කරන්න හැමදේම ඔබගේ ජීවිතේට වෙනදාට වැඩිය මේක වාසනාවක් ඇත්තනම කියනවනේ ඉතින් අර හීන් සීරුවේ කල්පනා කරගෙන හිටපු ඔබට දැවැන්ත වූ ආශිර්වාදයක් එකපාරට ඔබට ගොඩ නැගෙනවා මේක වාසනාවක් ඔබගේ ජීවිතේ ආවාහ විවාහ කටයුතු ඉෂ්ට සිද්ධ වෙනවා ධනු ලග්නේ ඔබට මංගල යෝග උදා වෙන මේ මාසය වාසනාවන්තයි තුලා රාශියට 11 වෙනට මාසයේ මැදදී රවි ග්‍රහතුමාගේ සම්ප්‍රාප්තියත් එක්ක ඔබට බොහොම හොඳයි ඔබ ඇත්තටම කියනවා ඔබගේ පෙරපින් පල දෙන මාසෙ මේ මාසෙ ධනු ලග්නේ ඔබට කොච්චර කරත් ඇත්තටම කියනවා නම් 2022ට ගොඩ නැගෙන්න 2022ට ගොඩ නැගෙන්න ඔබට 2021 ඔක්තෝබර් මාසයේ යහපත් වෙනවා ඒ නිසා ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා ඉතින් ආර්ථික තත්ත්වය ගැන කතා කරන අලුත් රැකියා අවස්ථා එක
බොහොම අර කන්ටැක්ට්ස් වලින් ඔබට අර මේ 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 කන්ටැක්ට්ස් ඒ කියන්නේ ඔබගේ සම්බන්ධකම් තුලින් ඔබට යම් යම් යමක් කමක් හොයා ගන්න පුළුවන් ආර්ථිකයක් අනිවාර්යයෙන්ම ගොඩ නැගෙනවා ඒ තුලින් ඔබගේ ජීවිතය ආලෝකමත් වෙනවා ඉතින් යාළුව වෙනදාට වැඩිය ඔබට හිතවත් වීමක් පෙන්눔 කරනවා ඒ නිසා ඔබගේ මේ වාසනා ගුණය තියෙනවා ඔබට හරියනවා ඔබගේ ජීවිතයට සුබ වෙනවා සෞඛ්‍ය තත්ත්වේ ප්‍රබල ගැටලු නැහැ දෙපා දණිස් ආශ්‍රිත රෝග කොන්දේ අමාරුවක් එන්න පුළුවන් විශේෂයෙන්ම මම කියනවා ධනු ලග්නේ රියදුරු රස්සාව කරන අයට රැකියාව කරන අයට ඒ වගේම වාහන පදන අයට ටිකක් පරිස්සම් වෙන්න කියලා මොකද මේ කොන්දේ අමාරුවක් එන්න පුළුවන් දෙපා දණිස් ආශ්‍රිත රෝගෙ එන්න පුළුවන් ඒ වගේම මාසය මුල කොටසේදී ඔබට මේ සෙම් අමාරු ඇති වෙන්න පුළුවන් ඒ ගැනත් ඔබ කල්පනා කරලා බලන්න ඕන මේ හැම මේ වගේ ග්‍රහ පීඩීමක් තියෙනවා ඒ අතර අර පහුගිය කාලේ වෙච්ච කරදරවල අර මානසික පීඩනය පොඩ්ඩක් තියෙනවා ඒ නිසා ඒ වලින් ආරක්ෂා වෙන්න ඔබ කල්පනා කරගන්න ඕන ඔබගේ ජීවිතයට සුබ වෙනවා ඔබට සුබ වෙනවා ජීවිතේ ජයෙන් ජය වෙනවා කියලා කියනවා ඔබට ජය වේවා මකර ලග්නය ඔබට විශේෂයෙන්ම කියන්න ඕන මේ ඔක්තෝබර් මාසය ඇත්තටම සුබම සුබ මාසයක් වෙනවා මේ මාසය තුල ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා ඒකට පළවෙනි හේතුව තමයි මෙන්න මේ ආකාරයට ග්‍රහ පිහිටීමක් පවතින එක තත්කාල ග්‍රහචාරයේ මකර ලග්නයේට ලග්න භාවයේ ගුරු ශනි ග්‍රහතුමන්ලා බොහොම බල සම්පන්නව ලග්න භාවයේ ඉන්නේ එතෙන්දි ගුරු ග්‍රහතුමා නීච වුණත් මාසයේ ආරම්භයේදීම චන්ද්‍රයා ඒ කියන්නේ සඳු ග්‍රහතුමා ඇත්තටම පිහිටනවා ඔබට මේ හත්වන්නේ ඉතින් හත්වන භාවයේ තැන්පත් වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා ඒක බොහොම හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ රාහු ග්‍රහතුමාගේ පස්වන භාවයට ඔබ පස්වන භාවයේ පිහිටලා තිනවා ඒ වගේම රවි කුජ යෝගයේ යෙදිලා තිනවා නම වෙන්නේ ඒ වගේම බුධ ග්‍රහතුමාගේ නම වෙන්න දසවැන්නත් අතර ගෝචරයක් තියෙනවා සිකුරු කේතුයි 11 වෙනි මාසයේ ආරම්භයේදීම ඔබට හොඳ පිළිගැනීමක් ඔබගේ වැරදි නිවැරදි කරමින් ඉදිරියට යෑමක් පෙන්눔 කරනවා ඔබ මේ ගෘහ ජීවිතයේ අතින් ගත්තම මකර ලග්නේ ඔබ කල්පනා කරනවා වෙනදාට වැඩිය මම ශික්ෂාකාමී වෙන්න ඕන ශික්ෂණයකින් වැඩ කරන්න ඕන ඒ වගේම මම ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කරන්න ඕන කියන ඒ උතුම් චේතනාව පෙරදරි කරගෙන ඔබ ජීවත් වෙනවා කියලා කියන්න ඕන. ඒ වගේම තමයි චන්ද්‍රය හතේ ඉන්න නිසා මේ වෙලාවේ අවිවාහක ඔබගේ මංගල සිහිනේ පවා යථාර්ථයක් වෙන ජීවිත කාලේ මේ කාලේ. ඒ වගේම ඔබට ඔබගේ පෙනුම පවා වෙනස් වෙලා තියෙන මේ කාලය. ඈ ඔක්තෝබර් මාසයේ මකර ලග්නයට මොනවද? ඉතාම සුන්දර රූ සපුවක් තියෙනවා. ඒ තරුණ දුවා දරුවන් මකර ලග්නේ අර කෙට්ටුවට මොහොම මෙලව රහක් නැතුව හිටියනම් ඔබ ඇත්තටම කීමට කියන්නේ නේද එහෙම අර ඔබ මෙන්න දැන් ප්‍රියමනාප වෙලා බොහොම ශෝභමානව ඔබගේ රූප සම්පන්නිය බබලනවා ඉතින් ඒක බොහොම හොඳ තත්ත්වයක් අනිවාර්යෙන්ම ඉතින් ඒ නිසා මම කියනවා මකර ලග්නේ ඔබගේ ගෘහ ජීවිතය බොහොමත්ම පින්සාර වෙනවා වාසනාවන්ත වෙනවා කියලා ඉතින් තව දුරටත් කියන්න ඕන මේ ඇදී ඇදී තිබ්බ ඔබගේ සමහර ගෘහ ජීවිතය තුළ ප්‍රශ්න නිවාස ප්‍රශ්න ඒ වගේම ඔබගේ මේ ඉදිනෙදා සමහර දේවල් වලට විසඳුම් ඔබටම කල්පනාවට එනවා මම මෙහෙම කරොත් හරියයිනේ මම මේ දේ කරොත් හරියයිනේ කියලා ඒ නිසා ඔබගේ ගෘහ ජීවිතය බොහොම सार्थक आर्थिक तत्व आर्थिक तत्व अम्मो हाई अरे दें अरे यमक कमक लबेन आर्थिक तत्व वब क्रमानुकूल ऐनवा अरे उब उबगे मध्य करण एक अवश्य करना ये मे
චින්තනය මොකද්ද මේක මේ මේ අයිඩියාස් කියන එක එනවා ඉතින් ඒ නිසා මේ වෙලාවේ හදිසි ධනලාභ පවා ලැබෙනවා හදිසි ධනලාභ කියන්නේ මේ ලොතරැයිපත්ම නෙවෙයි ඔබගේ එක පාටම යම් කිසි දෙයකින් ඔබ කරන දෙයකින් මොකක් හරි දෙයකින් लाभ प्रयोजन लभन इथिंग मे मेहिम कियन कोट समहार अय किय मटन मुनवत्टी मम मे कथागरा बहुम उत्साह उनन्वे कटयुत कर्ण अयवेन्वे मुखद कमेलिकम तिब्बत हंबकंड बे हंबकंड एतटम कियन वन ए तमंगे चिंतने हरियन मनस हरियन एकाग्रता तमंग प्लान कर मे गानट मे मे विद्यट यान वकील इथिंग අර කුසීතව නිදාගෙන ඉන්න අයට ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර මේ හැම දෙයක්ම බලලා විවේචනය කරනවා නෙනේ සමහරු. දැන් වීඩියෝ එකට වුණත් අන්ලයික් 100ක් එනවා. 100ක් ඔය අතර එනවා. ඉතින් බහුතරයක් අර මොන චේතනාවෙන් ඒව තියෙනවද දන්නේ නැහැ. එහෙම නැත්තම් මිනිස්සෙකුට මේ තව කෙනෙකුට දියුණු වෙනවට කැමති නැහැ. අර ඊර්ෂියාව, වංචාව, ක්‍රෝධය තිබ්බොත් එහෙම කෙනෙකුට दीवन एंड बै इत मम की उतुम ओबट की मकर लग्ने के लिए लौकिक जीवित मे लौकिक जीवित गुड़नगन भूम कैपवीमें वेडगर मकर लग्ने ओ मकर लग्ने के सा पटवी राशि मकर लग्ने मे उपदीन आय मे शरीर अवयहली निवेदने मे दिख इतकोट ये आयट एतटम की मे दरागनी मोतम तीन ओन कट्टल अरे की मट के ऊर कटाई बूर पिटाई उकसन ये बागे ये निशा ओन मध्य दरागनी मे ऊतम हेकिव तीन इनसा ए आए फेल वेन्नी किसीम विलावक ओन मध्य किन समत्न एतटम की निशा ओबट लबेन अभियोग ये आकार इष्ट सिद्धर पुलवा हेकिव मकर लग्ने वोट तीन ඒනිසා බොහොම හොඳයි බොහොම වැදගත් එන ආර්ථික තත්ත්වයටත් යහපත් වෙන සුබම බලපෑම් පෙන්눔 කරනවා මෙතෙන්දී අහවුල් ව්‍යාපාර ආනයන අපනයන වෙළඳ ව්‍යාපාරවල තත්ත් ඒ වගේම කරන කර්මාන්ත දියුණු තියුණු වෙන්න දැන් ටික 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 සාර්ථක වෙනවා ඉතින් ඒ නිසා සීමා සංචරණ දැන් ක්‍රමානුකූල ලිහින් වෙන ඉදිරි කාලයේදී ඔබගේ අනාගතයේ एतटम की यहाँ थिंग विविध शेस्त्र हेम अंशेक वेडकर मकर लग्ने आयट मे काले सुबाई विशेष उबगे जन्मपात्र परीक्षा करवागंट उबट पबट तीन वन गुरु महादशावक सिकुरु महादशावक इवागेम बलवत् बुध महादशावक एतटम की ඔබ හිටියට වැඩිය දස දහස් ගුණයකින් ඉදිරියට පැමිණෙන්න ඒ උතුම් වාසනාව හේතු වෙනවා ජය වේවා ඔබට ඔක්තෝබර් මාසේ ඔබගේ වාසනාවන්තම තවත් එක මාසයක් ඔබගේ ජීවිතයට ආලෝකය උදා වෙන මතු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සුපිරිම කාලයක් ජය වේවා කුම්භ ලග්නයේ ඔබට කොහොමද ඔක්තෝබර් මාසය මේ මාසය ඇතුළත ඔබගේ ග්‍රහ පිහිටීම් ඔබගේ මේ තත්ත්වය කොයි ආකාරයට පවතින්නේ කියලා අපි විමසා බලමු. ඔබගේ ජීවිතේට ඔබගේ මතු සැලසුම් කොයි ආකාරයටද ඉෂ්ට වෙන්නේ කියලා බලනකොට ඔක්තෝබර් මාසය පැහැදිලිවම යම් අභියෝගයක් තියෙනවා. ඔව් අභියෝගයක් තියෙනවා. මේ අභියෝග ජයග්‍රහණය කරන්න ඕන විදිය මම කියලා දෙන්න. ඔබගේ කේන්ද්‍රයේ තත්කාල ග්‍රහචාරයේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා වෙනකොට මෙන්න මේ ග්‍රහ සිත්තම තමයි ඔබගේ ලග්නයට පිහිටලා තියෙන්නේ. රාහු ග්‍රහතුමා හතරවැන්නි, සඳු ග්‍රහතුමා හයවැන්න භාවේ සතුරු රාශියේ මේ වෙලාවේ අර චන්ද්‍රයාගෙන් දෙපැත්ත ග්‍රහයෝ නැහැ. ඒ වගේම තමයි ඔබට रवि कुज योगे दिलते कन्या राशि अटवेन्नी बुध ग्रहतुमा वितराई मे विलावे बल संपन्नव इन नमोन भावे तुल नमुत अटवेन्न नमेन तत्र गोचर्य वक्र वीमक सिद्ध वेनो
सिकुरु केतु सिकुरु तमय लग्ने स्पॉन्सर लग्ने बलवत्म ग्रह तारका इति केंद्रे केतु तिक दसवेन्ने इन्ने गुरु शनि योगे तीनवा व्यस्ताने मेवलावे लग्ने राष्ट्र कपलेकु तीनवा एवागेम राहु ग्रह तुम हतरवेन्ने इन्ने निसा ओबट गृह जीविते तुल ओब वेनदाट वेडिय बहुम इवसीमेन सा बुद्धिमत्त कटयुतु कल युतुमाई एकट हेतुवक् तीनवा राहु हतरवेन्ने इन्नवा कियन्ने ओबगे मनस विकृति वेन एहिम नैत्तम मनस आकूल व्याकूल तत्वयट पत् वेन कुमक् हो सिदुवीम एवा सिद्ध वेन्न पुलुवन् बहुम प्रवेशमेन कटयुतु करन्न ओने अन् अय समग गनुदेनुवेदी पौल अय समग गनुदेनुवेदी बहुम कल्पनावेन वेड करन्न ओने ओब बहुम बुद्धिमत्त कटयुतु करन्न ओने मे वेलाव ඔබට ටිකක් අභියෝගාත්මක වෙලාවක් ඔබ ඇත්ත වශයෙන්ම ගත කරනවා නම් රාහුගේ මහදශාවක් ඒ වගේම ඔබ කුජගේ රවිගේ මහදශාවක් එහෙම නැත්නම් ඔබ ගත කරනවා නම් ගුරුගේ සහ නීච තත්ත්වයේ ඉන්න හෝ සතුරු රාශිගත ගුරු එහෙම නැත්නම් සේනසුරු මහදශාවක් ගත කරනවා නම් ඔබට අපල උපද්ද්‍රව එන්න තියෙන ඉඩකඩ බොහෝමත්ම වැඩි. ඒ වගේම තමයි ඔබ බොහොම ඔබගේ වැඩ කටයුතු වල යම් යම් බාධක කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න ආදායම් තත්ත්වය ගැන කතා කරනකොට ඔබගේ රැකියා ජීවිතේ ඔබගේ ඌවමනාවක් නැති නිසා ඔබගේ අර නික්ලෙජන්සින්ද ඔබට ඒ අර ඔබ නිකන් අත්හැරලා දාපු ගතියක් නිසා ඒ වගේම ඔබ ටිකක් අර ජීවිතේට ටිකක් අර රැකියා ජීවිතේ ඔබ වගකීමක් ගන්න නැති නිසා මොනවා හරි හුඟක් හරි මොකක් හරි හේතුවක් නිසා එක මානසික කායික මානසික සත්‍යයක් හින්ද වෙන්නත් පුළුවන් සමහර විට ඔබට යෙදෙන ඒ වගේ ප්‍රශ්න නිසා ඔබට ආදායම අඩු වෙන්න පුළුවන් ඒ වගේම ඔබ කල්පනා කරන විදියට ඔබට නොලැබෙන්න පුළුවන් ඔබ දැම්ම කල්පනා කරන්ට මේ තත්වයෙන් ඔබ අත මිදෙන්නේ කොහොමද කියලා දැන්ම ඔබ තීරණය කරන්න මට කොහොමද මම කොහොමද මේවා වලින් නිදහස් වෙන්නේ මම කොහොමද මේ ගැටලුකාරී තත්ත්ව වලින් අත මිදෙන්නේ කියන එක ඔබ ඒකාන්ත වශයෙන්ම කල්පනා කරගතම යුතු කාර්යයක් ඒ නිසා ඔබට විශේෂයෙන්ම කියන්න ඕන ලැබූ දෙයක් ලබාගත් දෙයක් තියෙනවා නම් ඔබ හම්බ කරගත් දෙයක් තියෙනවා නම් හම්බ කරනවාට වැඩිය ඒවා රැක බලාගෙන ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම තමයි අනිවාර්යම කළ යුත්තේ. එහෙම නැති වුණොත් ඔබට බාධකයක් මතුවෙන්න පුළුවන්. ඔබගේ කටයුතු වලට බාධා වෙන්න පුළුවන්. ඒවා හැම දෙයක්ම කල්පනා කරගෙන ඔබ වෙනදාට වැඩිය ශක්තිමත්ව නැගිටින්න ඔක්තෝබර් මාසය තුල අදිෂ්ඨානය කරගත යුතුයි. මේ ලග්නේ එරාෂ්ටක අපලයයි අනිත් ග්‍රහ පීඨින් එක තියෙන බලයෙන් ඉඳා ගෘහ ජීවිතය තුලත් යම් යම් අපහසුතාවයන් ඔබගේ පුද්ගලයන් එක්ක කරන සම්බන්ධකම් වලදී ඒවා පාඩු වෙන්න පුළුවන්. ඔබ මොනවා හරි කරොත් ඒවා පාඩු වෙන්න පුළුවන්. ඒ නිසා දැනගෙන ආයෝජනය කරන්න, දැනගෙන කතා කරන්න, රැකියාව ආරක්ෂා කරගන්න ඒ වගේම විදේශ රැකියා කරන සියලුම කුම්භ ලග්න හිමි ඔබට මම කියන ආදරයෙන් කියන දේ තමයි ඔබගේ රැකියාවේදී ඔබ 100ට 100ක්ම කැපවීම පවත්වා ගන්න යන්න ඔබට දැන් පවතිනවා නම් කේන්ද්‍රයක් පරීක්ෂා කරගන්න ඒ අතරතුර ඔබට පවතිනවා නම් සෙනසුරු අපලයක් ඒ වගේම වෙනත් නීච තත්ත්වයේ ඉන්න ග්‍රහයෙක්ගේ අපලයක් විශේෂයෙන්ම රවි කුජ යෝගයක් එක්ක අපලයක් තියෙනවා නම් ඔබ ප්‍රවේශම් විය යුතුයි ඔබ ඔබගේ ආදායම් තත්ත්ව පරීක්ෂා කරගෙන ඒව ආදායම් තත්ත්ව ආරක්ෂා කරගෙන ඉදිරියේ ගමන් මාර්ගය සාක්ෂාත් කරගෙන ඔබ බොහොම කල්පනාවෙන් වැඩ කරන්නට කියලා මම යෝජනා කරනවා තෙරුවන් සරණයි ග්‍රහලව අග්‍ර පුරෝහිතතුමාගේ ඒ උතුම් ලග්නය ඔබට මීන ලග්නය ඔබට මේ ඔක්තෝබර් මාසය කොයි වගේද ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබගේ තත්කාල ග්‍රහචාරය මෙන්න මේ ආකාරයට වර්ණවත් වෙනවා පැහැදිලිවම ඔබට ඉතින් මේ කේන්ද්‍රය තුලින් රාහු ග්‍රහතුමා වික්‍රම ස්ථානයේ සඳු ග්‍රහතුමා
පස්වැන්න රවිකුජ යෝගයක් යෙදිලා තියෙනවා හත්වැන්න බුද අටත් නවයත් අතර ගෝචරයේ හතත් අටත් අතර ගෝචරයේ වෙනවා ඒ වගේම සිකුරු ග්‍රහතුමා කේතු සමග නමෝන භාවයේ තැන්පත් වෙලා ඉඳිදී ගුරු ශනි යෝගයක් යෙදිලා තියෙනවා ඉතින් අර වැටුණට වැටුන් නැතුව ඔබ ගමන යනවා ඉතින් ඔක්තෝබර් මාසය තුල වෙනදාට වැඩිය ඔබ ශක්තිමත් වෙනවා කියලා කියන්න පුළුවන් ඔබ ලැබූ අත්දැකීම් උපයෝගී කරගැනීමෙන් ඔබ ජයග්‍රහ ලීලාවෙන් ඉදිරියට යනවා ගෘහ ජීවිතය තුල ඔබට වෙනදාට වැඩිය ඔබ වාසනාවන්ත විදියට ඔබ කටයුතු කරනවා වෙනදාට වැඩිය ඔබ කල්පනා කරන්නේ ඔබගේ පෞලේ දියුණුව කොහොමද සාක්ෂාත් කරගන්නේ කියලා මේ වෙලාවේ තත්කාල ග්‍රහචාරයේ රාහු ග්‍රහතුමාගේ ඒ සුපිරි බලයත් නිසා රාහු ග්‍රහතුමාගේ ඒ විශිෂ්ට බලය නිසා තත්කාල ග්‍රහචාරයේ සිකුරු ග්‍රහතුමා නමෝන භාවයේ තන්පත් වෙලා ඉන්න නිසා ඔබ ඔබගේ කාලාන්තරයක් තිස්සේ ඔබ බලාපොරොත්තු වූ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා ඔබ ගෘහ ජීවිතය තුල ඔබ කරගන්න තියෙන සියලු වැඩ කටයුතු කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා ඔබගේ වාසනා ගුණයට අවස්ථාව ලැබෙනවා හැම දෙයක්ම සාර්ථක කරගන්න දුවා දරුවන්ගේ දියුණුව කෙරෙහි ඔබ වෙනදාට වැඩිය අවධානයක් යොමු කරගන්න පුළුවන් වාසයේ මුලදිම ඔබගේ දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු වෙන්න පුළුවන් චන්ද්‍රයාගේ පිහිටීමත් එක්ක ඒ වගේම තමයි ගුරුෂණ යෝගයක් අයස්ථානයේ තිබ්බ නිසා ඔබව ඉහළට ගන්න ඔබගේ ජීවිතයේ ගොඩනගන්න පෞල් පරිසරය තුළින් ඔබගේ හිතවත්තුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා ඒ වගේම තමයි ඔබට වෙනදාට වැඩිය ඔබගේ කීර්ති නාමය දසදෙස පැතිරෙන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ නැවත වාරයක් ඔබගේ මේ 2021 වර්ෂයේ ඉතාම සුපිරි ආකාරයට ගොඩනැගෙන ඉතාම සුපිරිම විදියට ගොඩනැගෙන වාසනාවන්තම කාලයක් මේ උදා වෙනවා කියලා කියන්න ඕනේ. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. කිසිම දෙයකට කනගාටු වෙන්න එපා. ඔබ ශක්තිමත් ගොඩනැගෙනවා. ඒ ආකාරයෙන්ම ගොඩනැගෙනවා. ආර්ථික තත්ත්වයට යහපත් කාලයක් උදා වෙන්නේ කරන කියන කටයුතු රැකියා කටයුතු දියුණු තියුණු වෙනවා. ඔබ රැකියාවෙන් බලාපොරොත්තු වුණා නම් ඔබ දියුණුව රැකියාවෙන් උසස් වීම බලාපොරොත්තු වුණා නම් මේ හැම දෙයක්මත් ඉෂ්ට වෙන කාලයක් ඔබ විදේශ රැකියා කරන ඔබට අනිවාර්යෙන්ම විදේශ රැකියා සාර්ථක වෙලා ඔබ හැම දෙයක්ින්ම ඉදිරියට යන ශක්තියක් තියෙනවා ඒ වගේම තමයි විදේශ රැකියා කරන ඔබගේ වැටු වල තිබ්බ ප්‍රශ්න විසඳලා ගිහිල්ලා ඔබට 54ක් ඉතුරු කර ගැනීමේ ඒ සුපිරි වරප්‍රසාදය ලැබෙනවා ඒ අතරතුර රැකියාවේ රැකියාවෙන් ඉතුරු කරලා ඔබගේ විදේශ රැකියා කරන බහුතරයකට අලුත් ආයෝජන අවස්ථා උදා වෙන නිසා තමන්ගේ ජීවිතේ මේ ඔක්තෝබර් මාසයේ හොඳම මාසයක් විදිහට තමයි කතා කරන්න පුළුවන් අර පහුගිය කාලවලදී තිබ්බ අධික ණය බර අධික වියදම් සහ අනවශ්‍ය වියදම් ඒ සියලුම දේ ඔබගෙන් ඈත් වෙලා යනවා ඔබට දැන් වැය වීම අඩුයි අය වීම වැඩි ඒ අය වීම කොහොම වෙතත් වියදම නැති නිසා වියදම අඩු නිසා ඔබට ඔබට ක්‍රමානුකූලව ගොඩනගා ගැනීම ගොඩනැගීමේ ඒ ශක්තිය පවතිනවා ඒ නිසා තව දුරටත් ඔබ බොහොම හොඳ කෙනෙක් බවට හොඳ ජීවිතයක් ඔබට පවතිනවා ජීවිතේ සුබ වෙනවා අනිවාර්යයෙන්ම ඔබට ජය වෙනවා කියලා කියන්න පුළුවන් ඔක්තෝබර් මාසය තුල ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ඒ වගේම දෙපා දණිස් ආශ්‍රිත රෝගවලින් පරිස්සම් වෙන්න ඒ වගේම සෙම් ආශ්‍රිත රෝගවලින් පරිස්සම් වෙන්න ජලය ආශ්‍රිත බෝ වෙන රෝගවලින් පරිස්සම් වෙන්න ඒ වගේම තමයි මානසික ආතතිය ඔබට තියෙන්න පුළුවන් ඒ නිසා ඒ තුලින්ද ඔබ පරිස්සම් වීම අනිවාර්යයි ඒ කියන්නේ 2021 වර්ෂයේ තවත් එක සුබම සුබ මාසයක් විදියට ඔක්තෝබර් මාසය සඳහන් කරන්න පුළුවන් මේ මාසය තුල ඔබගේ භූමිකාව බොහොම බලවත් ඔබ මේ මාසය තුලින් ඔබගේ අනිවාර්යයෙන්ම මම කියන්නේ ඒකාන්ත වශයෙන්ම කියන්නේ 2021 ට අනිවාර්යයෙන්ම සුබම සුබ අනාගතයක් ගොඩනගා ගැනීම ඒ සුපිරි සම්
प्राप्ति सिद्ध वेनोबगे जीवित इंसा जय जय वाकिला प्रार्थना करना उबगे जीवित जय वाकिला प्रार्थना करना।